හරි අපි ඊයේ නතර කරපු තැනින් පටන් ගමු. අභ්‍යන්තර පාලනයන්හි සඵලදායීත්වය මනිනාකාරය අගය කරන ආකාරය අපි කතා කරගෙන හිටියේ. අභ්‍යන්තර පාලනයක සඵලදායීත්වය මනින්න අපිට තියෙන එක ක්‍රමයක් තමයි අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලි. අපි ඉන්ටර් කන්ට්‍රෝල් ක්වෙක්ෂනියාස් කියලා මේවට කියනවා. අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක වෙන දේ මම සරලව පැහැදිලි කරන්නම්. අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ අපි හිතමු අපිට මිලදී ගැනීමේ අංශ උදාහරණයක් විදිහට ගබඩාවෙන් බාණ්ඩ ඉල්ලනවානේ මිලදී ගැනීමේ අංශයෙන්. ඒ කියන්නේ රික්වසිෂන් රේස් කරනවා. බාණ්ඩ අධ්‍යයචනා පත්‍රය යවනවා. මිලදී ගැනීමේ අධ්‍යයචනා පත්‍රය යවනවා. මේ ප්‍රොසෙස් එක හරියට වෙනවද? දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මිලදී ගැනීමේ අධ්‍යයචනා පත්‍රය පිළියෙල කරන්නේ ගබඩාවෙන්. ඒක පිළියෙල කරන්නේ තොගේ අලියනුම් මට්ටමට පැමිණියාම. එතකොට තොගේ අලියනුම් මට්ටමට පැමිණියට පස්සේ මිලදී ගැනීමේ අධ්‍යයචනා පත්‍රය පිළියෙල කරලා කෙනුම් මන්සෙට යවනවා. එතකොට මේ පිළියෙල කරන මිලදී ගැනීමේ අධ්‍යයචනා පත්‍රයේ අනුක්‍රමික අංක පිළිවෙලට නිකුත් වෙන්න ඕනේ. ඒක පිළියෙල කරන්න ඕන ආයතනය තුල හදපු කලින් නිර්මාණය කරන ලද ආකෘතියක් ඇතුලේ. ඒක ගබඩාවේ නිලධාරි සේවකයෙක් පිළියෙල කරන්න ඕන. තව ඊට ඉදින් ඉන්න සේවකයෙක් ඒක පරීක්ෂා කරන්න ඕන. ගබඩා ප්‍රධානී ඒක අත්සන් කරලා අනුමත කරන්න ඕන. ඊට පස්සේ ඒක පිටපතක් ඒක මුල් පිටපතේ යන්න ඕන මිලදී ගැනීමේ අංශයට. තව පිටපතක් යවන්න ඕන ගිණුම් අංශයට. මැනුවලි වෙනවා නේද? ඒක කම්පියුටරයිස් නම් ඔටෝමැටිකලි කොපීස් ගන්න පුළුවන් ගිණුම් අංශයට මිලදී ගැනීමේ අංශයට. මේක තමයි වෙන්න ඕන හරි විදිය. ඉතින් අපිට දැනගන්න ඕනේ මේක හරියට වෙනවද ආයතනය තුල කියලා. ඒක හරියට වෙනවද කියලා දැනගන්න තියෙන අපිට තියෙන එක ක්‍රමයක් තමයි අපිට පුළුවන් කෙටි ප්‍රශ්න, කෙටි පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්න හදලා ඒකට උත්තර ලියන්න කියලා ගබඩාංශ සේවකයන්ට දෙනවා. එතකොට සේවකයෙකුට පිළිතුරු සපයනවා. ඒ පිළිතුරු අනුව අපිට තීරණය කරන්න පුළුවන් මේ බාණ්ඩ අධ්‍යයචනා පත්‍රය වීම, මිලදී ගැනීමේ අධ්‍යයචනා පත්‍රය වීම නිරේදව සිදු වෙනවද නැද්ද කියන කාරණේ. එතන මේ ප්‍රශ්න හදද්දී විශේෂයෙන්ම මේ ප්‍රශ්න පිළියෙල කරන්න ඕන කෙටි පිළිතුරු සැපයිය හැකි ආකාරයට. කෙටි පිළිතුරු කියන්නේ එක්කෝ ටික් කරන්න, අර කොටුවක් දාලා ඒක ටික් කරන්න, නැත්නම් ඔව් නැත ඒ වගේ අදහස් කෙටි පොඩි පොඩි වචනයකින් පිළිතුරු සපයන්න පුළුවන් කෙටි ප්‍රශ්න පිළිවෙන්න පිළිවෙල වෙන්න ඕන අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක් තුළ. ඒතර අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක ප්‍රධානම අරමුණ අභ්‍යන්තර පාලනයන් නිවැරදිව වෙනවද කියලා සොයා බැලීම. ඒතර මෙතන පැහැදිලි කරලා තියෙනවා අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය සහ අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලිය අනුව අභ්‍යන්තර පාලනයන්හි සඵලත්වය පරීක්ෂා කිරීමේ ලියවිලි වේ. ඒතර මෙතන වර්ග දෙකක් කියනවා. මම මේ දෙකේ වෙනස පසුව කියන්න. දැන් අපි දැන් කතා කරගන්නේ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය කියන ලේඛනය පිළිබඳ. මෙවැනි ප්‍රශ්නාවලියකදී පිළිතුරු ලබා ගැනීම නිර්මාණය කර ඇති ප්‍රධානම ප්‍රශ්නය වනුයේ මෙම පාලන ක්‍රමයේ මගින් හඳුන්වා දී ඇති පාලන ක්‍රමය කොතෙක් දුරට යහපත් දෙයක්ද සලකා බැලීම. නමුත් මෙන්න මේ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය සහ අභ්‍යන්තර පාලන ඇගයීම් ප්‍රශ්නාවලිය අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි දැන් අපි මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්න පත්‍රය තුළ අපි ප්‍රශ්නයක් දානවා. පිළියෙල කරන ලබන PRN එක ආය ගබඩාංශයේ ප්‍රධානියා විසින් අත්සන් කරනු ලැබේද? පිළිතුර ඔව් හෝ නැතනේ. එතකොට අභ්‍යන්තර පාලනේ හොඳ නම් පිළිතුර ඔව් වෙන්න ඕන. අභ්‍යන්තර පාලනේ හොඳ නැත්නම් පිළිතුර නැත වෙන්න ඕන. අපි අහන ප්‍රශ්නේ තමයි ගබඩාංශයේ විසින් පිළිල කරනු ලබන PRN එක ගබඩාංශයේ ප්‍රධානියා විසින් අත්සන් කර අනුමත කරනවාද නැද්ද? හරි. එතකොට එවැනි ප්‍රශ්නයක් ඇහුවම පිළිතුර ඔව් හෝ නැත. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා අභ්‍යන්තර පාලනේ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා අවබෝධයක් ලබා ගන්න. අවුල මේ 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 විදිහට මේ එකම ප්‍රශ්නේ අහන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ගබඩාංශ විසින් පිළිල කරනු ලබන PRN එක ගබඩාංශයේ ප්‍රධානියා විසින් අත්සන් නොකරන ලද අවස්ථා තිබේද? අත්සන් නොකරන ලද අවස්ථා දැක තිබේද? එතකොට ඒ ප්‍රශ්නෙට ඔව් කියලා ලැබුණොත් ඒ එතන තියෙන්නේ වැරද්දක් වෙනවා කියන තත්ත්වය. මොකද අත්සන් නොකරන ලද අවස්ථා දෙක තිබේද කියලා අහන එකත් අත්සන් කරනවද නැද්ද කියලා අහන එකත් ඒආකාරයක ප්‍රශ්න දෙකක්. ඒතකොට අත්සන් කරනවද නැද්ද කියලා අහන ප්‍රශ්නය ඇතුළත් ප්‍රශ්නාවලිය තමයි අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය කියලා කියන්නේ. අත්සන් නොකරන ලද අවස්ථා දෙක තිබේද නැද්ද කියලා අහුවොත් ඒකෙන් අපි කෙලින්ම උත්සාහ කරනවා අභ්‍යන්තර පාලනය තුළ තියෙන වැරද්දක් ඍජුවම හඳුනගන්න. ඒ වගේ අභ්‍යන්තර පාලනය තුළ තියෙන වැරද්දක් ඍජුවම හඳුනා ගන්න අහන ප්‍රශ්න වලට අපි කියන්නේ අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලිය. මේ වැරද්දක් හඳුනා ගැනීමේ අදහසින් ඍජුවම අහන ප්‍රශ්න අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලිය. අභ්‍යන්තර පාලනය නිවැරදි කියලා දැනගන්න අහන ප්‍රශ්න වලට අපි කියන්නේ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය. එතකොට අභ්‍යන්තර පාලනය නිවැරදි කියලා හඳුනා ගන්න අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය අහනවා. උදාහරණයක්
පියාරෙන් එක ගබඩා භාරකරු අත්සන් කරනවද නැද්ද? ඒක රබ්බෙන්තර බලන ඇගීම් ප්‍රශ්නාවලියකදී වැරද්දක් හඳුනා ගන්න අහන්නේ. එතකොට අපි අහන්නේ පියාරෙන් එක ගබඩා භාරකරු අත්සන් කිරි නොකරන අවස්ථා දෙක තිබේද? අර වැරද්ද ඍජුවම අහනවා ඇගීම් ප්‍රශ්නාවලියදී. ඕක තමයි මේ අතර වෙනස. රයිට්. දැන් මෙතනත් උදාහරණ දීලා තියෙනවා ගෙවීම් සිදු කිරීමට පෙර ගැනුම්මින් නොයසිය GRN සමග පරීක්ෂා කරයිද? හරි. මේ ගෙවීම් සිදු කිරීමට පෙර ඉන්වොයිසිය සහ GRN එක කම්පයා කරනවද නැද්ද කියලා අහනවා. මේක ඔව් කියලා උත්තර ලැබුණා. මේක හොඳයි. කම්පයා කළ යුතුයි. නමුත් මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් ඇගයින් ප්‍රශ්නාවලියකදී ගෙවීම් සිදු කිරීමට පෙර ඉන්වොයිසිය GRN එක සමග සංසන්දනය නොකරන අවස්ථා දැක තිබේද? ඉන්වොයිසිය GRN එක සමග සංසන්දනය නොකරන අවස්ථා දැක තිබේද? එහෙම වුවොත් ඒක ඇගයින් ප්‍රශ්නාවලියක් වෙනවා. මොකද ඍජුවම වැරද්ද අහන නිසා. එතකොට මෙතන ඔබට උදාහරණයක් දීලා තියෙනවා භාණ්ඩ ලැබීම ගබඩාවට භාණ්ඩ ලැබෙන අවස්ථාවකදී අපිට අහන්න පුළුවන් ප්‍රශ්න. එතකොට ගබඩාවට භාණ්ඩ ලැබෙනකොට මුලින්ම භාණ්ඩවල ප්‍රමාණය පරීක්ෂා කරන්න ඕන ඩිස්පැච් නෝට් එකට, ඩෙලිවරි නෝට් එකට. ඊට පස්සේ ඒක බාර ගන්න ඕන, පසුව ගුණත්වය පරීක්ෂා කරන්න ඕන. ඊට පස්සේ රිජෙක්ට් කරන භාණ්ඩ ආපහු යවන්න ඕන. බාර ගන්න භාණ්ඩ GRN එක ඇතුළත් කරලා ඒ ගබඩා භාරකරු අත්සන් කරලා ඒක සපයුම් කරුට යවන්න ඕන. ඒක පිටපතක් ගිනුම්මාංශයට යවන්න ඕන. එතකොට මේ ප්‍රශ්න ටික ඔබට අහන්න තියෙන්නේ. මේ ප්‍රශ්න අහනවා නම් වෙන්නේ නැති විදියට ඒක තමයි ඇගීම් ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ. ඒතර මම මේ උදාහරණ කියවන්න යන්නේ ඔබට කියව ගන්න පුළුවන්. මම මේ වෙනස පැහැදිලි කරයි යන්නේ. ඉතින් මේ ඇගීම් ප්‍රශ්නාවලියදී ඒක පැහැදිලි කරනවා. විගණකෝර අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලිය භාවිත කරයි. මේ භාවිතා කරන්නේ සුදුසු ලෙස පාලනය නිර්මාණය කර තිබේද යන තක්සේරු කිරීමට නොව විශේෂිත වැරදි හෝ වංචා සිදු වී තිබේද යන තක්සේරු කිරීමයි. එතන මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් මේ විදිහට ඉරිගහන ප්‍රශ්නයක් ඉදිරිය. අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක සහ අභ්‍යන්තර පාලන ඇගයීම් ප්‍රශ්නාවලියක වෙනස මොකක්ද කියලා. එතන අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ අභ්‍යන්තර පාලනයන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා දැනගන්න අහන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්නාවලිය. අභ්‍යන්තර පාලන ඇගයීම් ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ අභ්‍යන්තර පාලනය තුළ විශේෂිත වංචා හෝ වැරදි වෙලා තියෙනවද කියලා දැනගන්න අදන ප්‍රශ්නාවලිය. එතකොට අභ්‍යන්තර පාලන ඇගයීම් ප්‍රශ්නාවලියෙත් ඔබට මෙතන දීලා තියෙනවා උදාහරණයක් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළව. දැන් මේ බලන්න මෙතන අහන්නේ වගකීමක් සටහන් නොවි භාණ්ඩ ලැබීමක් සිදු නොවන බව තහවුරු වේද? ඒ කියන්නේ ගිණුම් ගත වෙන්නේ නැහැ ඒක. දැන් ගණුම් ගිණුම හර වගකීම් ගිණුම බැර වෙන්න බෑනේ ගණුම් කරාම. ඒතර වගකීමක් සටහන් නොවි භාණ්ඩ ලැබීමක් සිදු නොවන බව තහවුරු වේද? එතකොට ගිණුම් ගත වෙන්නේ නැති අවස්ථා තිබේද කියලා ඍජුවම අහනවා. වැරද්ද තමයි කෙලින්ම අහන්නේ ඇගෙයින් ප්‍රශ්න වලදී. right ඊළඟට අපි යනවා මේ පාඩමේ අවසාන කොටස අභ්‍යන්තර පාලනය නැගීමේ අවසාන කොටස සහ ඒක ඉතා වැදගත් කොටසක්. පොදුවේ අපි කෙටි ප්‍රශ්න අහන්න පුළුවන් ඒරියා එකක් පරිගණක පද්ධතියක ඇති පාලනයන් පොදු පාලනයන් සහ යෙදුම් පාලනයන් ගැන ඉගෙන ගන්න. ඒක මේක විශේෂිත ඒරියා එකක්. මොකද කම්පියුටරයිස් එන්වයරන්මන්ට් එකක අභ්‍යන්තර පාලනයන් පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. එතන පරිගණක භාවිතා කරලා පරිගණක පද්ධති භාවිතා කරලා වැඩ කරන ආයතනික අභ්‍යන්තර පාලනයන් සිදුවෙන ආකාරය සහ පරිගණක භාවිතා නොවන ආයතනික අභ්‍යන්තර පාලනයන් සිදුවෙන ආකාරයේ අතර ලොකු වෙනසක් තියෙනවා. එතන අපි මෙච්චර වෙලා කතා කරේ ගොඩාක් අවස්ථාවලදී පරිගණකගත නොවන පරිසරයක අභ්‍යන්තර පාලනයන් සිද්ධ වෙන ආකාරය. දැන් අපි කතා කරන්න යන්නේ පරිගණකගත පරිසරයක අභ්‍යන්තර පාලනයන් සිද්ධ වෙන ආකාරය. පරිගණකගත පරිසරයක අපි මුලින්ම හඳුනා ගන්න ඕන පරිගණකගත පරිසරයක් කියන්නේ මොකක්ද කියන එක. ඒක හඳුනා ගන්න නැතුව අපිට අභ්‍යන්තර පාලනයන් අවබෝධ කරගැනීමේ හැකියාවක් නැහැ. මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම් අභ්‍යන්තර පාලන පරිගණක පද්ධතියක් කියන්නේ පරිගණකගත පරිසරයක් කියන්නේ මොකක්ද කියන එක. අපි දන්නවා පරිගණකගත පද්ධතියක් ගොඩනැගීම සඳහා ඒ තුළ විශේෂිත උපකරණ සහ විවිධ මෙවලම් ඇතුළත් වෙනවා. ඒතර පරිගණකගත පද්ධතියක පළවෙනියම තියෙන්න ඕනනේ හાર્ඩ්වෙයා කියන දේ. මොකද හાર્ඩ්වෙයාස් නැතුව අපිට පරිගණකගත පද්ධතිය පවත්වාගෙන යන්න බෑ. ඒතකොට CPU, UPS, මොනිටර්, ඊට පස්සේ printers, ඔක්කොම wiring system ඔක්කොම මේවා හાર્ඩ්වෙයාස්. හાર્ඩ්වෙයා දාලා තමයි පරිගණක පද්ධතියක් නිර්මාණය කරන්නේ. ඊට පස්සේ මේ හાર્ඩ්වෙයා ඇතුලේ අපි ස්ථාපිත කරන්න ඕන software නැතුව අපිට වැඩ කරන්න බෑ. ඒතකොට software වර්ග දෙකක් අපි හඳුනා ගන්නවා. operating system software සහ application software කියලා.
right? මම ඊතර මේවා සිංහල වචන පසුව කියන්න. ඊළඟට දැන් software අපි ස්ථාපිත කරාට පස්සේ ඒකේ වැඩ කරන්න මිනිස්සු ඉන්නවනේ. අපි ඒ වැඩ මිනිස්සුන්ට කියනවා live AI කියලා. right? live AI ඉන්නවනේ. ඒ කියන්නේ මිනිස්සු ඉන්නවනේ වැඩ කරන්න. ඒත් මිනිස්සුන්ට වැඩ කරන්න නම් ඒ ඇතුලේ දත්ත තියෙනවනේ. දත්ත වලට අපි කියනවා data base කියලා. දත්ත සමුදායන්. සාවසානේ වැඩ කරන ආකාරය පිළිබඳ හඳුන්වා දෙන procedures තියෙන්න ඕන ආයතනය තුල. එතකොට මෙන්න මේ වගේ එකතුව මෙන්න මේ පහේ එකතුවට අපි කියනවා පරිගණකගත පද්ධතියක් කියලා computerized environment එකක් කියලා. එතකොට මේ hardware දෘඩාංග තියෙන්න ඕන පරිගණක පද්ධතියක් ගොඩනගෙන්න ඊළඟට මේ දෘඩාංග තුල ස්ථාපිත කරන ලද මෘදුකාංග තියෙන්න ඕන softwares. එතකොට මෘදුකාංග කොටස් දෙකකට තියෙනවා කියලා මම කිව්වා. Operating system OS කියලා කියන්නේ මෙහෙයුම් පද්ධති මෘදුකාංග කියන එක. Application software කියලා කියන්නේ යෙදුම් මෘදුකාංග කියන එක. මේකේ වෙනස තමයි operating system එකක් කියන්නේ දැන් hardware ටික ස්ථාපිත කරාම දැන් CPU එකේ තමයි processors තියෙන්නේ. ඒකට monitoring තමයි මේවා අපිට පේන්නේ. ඒකට මේ දේවල් එකිනෙකට link වෙන්න ඕනේ. දැන් අපි යම් කිසි print එකක් ගන්න අපි මොනිටරේ මොකක් හරි view කරලා තමයි command එක දෙන්නේ. ඒතරේ command එක automatically යන්න ඕන printer එකට. මෙන්න මේ කාර්යයන් මේ hardware දෘඩාංග එකිනෙකට සම්බන්ධ කරන software එකට අපි කියනවා operating system එක කියලා. ඒතර operating system එක කියන්නේ hardwares එකිනෙකට දෘඩාංග එකිනෙකට සම්බන්ධ කරන software එක. ඒතර උදාහරණ තමයි ඔය Windows කියන්නේ operating system එකක්. ඒතර Apple phone වල තියෙන ඒක වෙනම ඔපරේටින් සිස්ටම් එක. ඊට පස්සේ Android ෆෝන් වල තියෙන්නේ දැන් ඔය අනිත් ෆෝන් වර්ග වල ඒවා Android කියන ඔපරේටින් සිස්ටම් එක. එතකොට ඒ දැන් අපි දන්නවා ෆෝන් එක ඇතුලේ Android නැත්තම් ෆෝන් එකකින් වැඩක් නැහැ. ඊට පස්සේ Apple එක ඇතුලේ Apple සිස්ටම් එක නැත්තම් ෆෝන් එකකින් වැඩක් නැහැ. අන්න ඒවා තමයි ඔපරේටින් සිස්ටම්. ඒ කියන්නේ hardwares active කරන්නේ මේ දෘඩාංග ක්‍රියාත්මක කරවන්නේ ඔපරේටින් සිස්ටම් එක හරහා. ඒක එක software වර්ගයක්. ඊට පස්සේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් කියන්නේ දැන් ඔපරේටින් සිස්ටම් එක දැම්මම මේ හાર્ඩ්වෙයාර් ටික එකට ලින්ක් වෙනවා. හાર્ඩ්වෙයාර් ටික එකට ලින්ක් වුණාට වැඩක් නැහැ. හાર્ඩ්වෙයාර් අපි ඊට පස්සේ වැඩ කරන්න ඕනේ. දැන් අපිට මොකක් හරි ටයිප් කරන්න නම් Word ඕන. Microsoft Office ඕන. Office වල වැඩ කරගන්න. අපිට ගණනය කිරීම සඳහා මම මෙතනත් භාවිතා කරන මේ Excel sheet එක. මේ Excel කියන සොෆ්ට්වෙයාර් එක. ඒක ගිණුම්කරණය කරනවා නම් අපිට ගිණුම්කරණය යම් ගිණුම්කරණ මෘදුකාංග. Peachtree, Hackpack, Sage වගේ software අපිට ඕනේ නැත්නම් QuickBook වගේ software ඕනේ. ඊට පස්සේ අපි මොනව හරි edit කරනවා Photoshop වගේ software ඕනේ. ඊට පස්සේ Paint වගේ software මේ වගේ අපේ වැඩවලට පාවිච්චි කරන softwares වලට අපි කියනවා යෙදු මෘදුකාංග නැත්නම් application software කියලා. ඊට පස්සේ දැන් මේ hardwares install කරලා software install කරලා ඒවා තිබ්බට වඩා නම් මේවා එක්ක වැඩ කරන මිනිස්සු ඕනේ. මේ වැඩ කරන මිනිස්සු වලට අපි කියනවා ජීවාංග live AI කියලා. මේ live AI කියලා කියන්නේ ජීවාංග කියන එකට. කියන්නේ වැඩ කරන මිනිස්සු, පරිගණකත් එක්ක වැඩ කරන මිනිස්සු user කියලා කියන්නේ. ඒ පුද්ගලය තමයි මේ live AI කියලා කියන්නේ. ඒක මෙයාලව පුහුණු කරලා තියෙනවනේ පාවිච්චි කරන ආකාරය පිළිබඳ. මෘදුකාංග පාවිච්චි පිළිබඳ අවබෝධයක් නැතුව, දෘඩාංග පාවිච්චි පිළිබඳ අවබෝධයක් නැතුව කිසිම පුද්ගලයෙකුට ඇවිල්ලා පරිගණක පද්ධතියක වැඩ කරන්න බෑ. ඉතින් මේ live AI කියන කෙනා විශේෂයෙන්ම පරිගණකයත් එක්ක වැඩ කිරීම සඳහා විශේෂයෙන් පුහුණු වෙච්ච විශේෂ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒකයි ආ වෙනම live AI කියලා හඳුනාගන්නේ. සෑම මානසෙම live AI වෙන්නේ නැහැ. පරිගණක පද්ධතිය පිළිබඳ අවබෝධයක් සහ පුහුණුවක් නැත්තම්. ඊට පස්සේ මිනිස්සු හිටියට වැඩක් නැහැ. මේ මිනිස්සුන්ට වැඩ කරන්න අවශ්‍ය දත්ත තියෙනවනේ. මොකද පරිගණක පද්ධතියේ ප්‍රධානම කාර්යය තමයි දත්ත තොරතුරු පවට හැරවීම. ඒ කියන්නේ data processing කියලානේ අපි කියන්නේ දත්ත සැකසීම. ඒකට දත්ත අවශ්‍යයි. ඒක දත්ත ගබඩා කරලා තියෙනවා විශාල දත්ත ගොනු විදිහට. මේවට අපි කියනවා database කියලා. දත්ත සමුදායන් කියලා. ද පරිගණක පද්ධතිය දින හතරවෙනි කොටස තමයි දත්ත සමුදාය. ඊට පස්සේ මේ හතරම සමන්විත වුණාම අපිට ඕන ඕන විදිහට මිනිස්සුන්ට කියලා වැඩ කරන්න බෑ පරිගණක පද්ධතිය තුල. ඒක වැඩ කරන ක්‍රමවේදයක් තියෙනවනේ. ප්‍රතිපත්ති පටිපාටි ප්‍රමාණයක් තියෙනවනේ. ඒ ටිකට අපි කියනවා ප්‍රොසීජර්ස් කියලා. ඒතකොට මෙන්න මේ පහම සමන්විත වෙච්ච මේ පහම සමන්විත සිස්ටම් එකකට පද්ධතියකට අපි කියනවා පරිගණකගත පද්ධතියක් කියලා. ඒතර මෙවැනි පද්ධතියක් අභ්‍යන්තර පාලනය සමන්විත වෙන්නේ කොහොමද කියන එක තමයි මේ අපේ පාඩමේ දැන් අපි කතා කරන්න යන්නේ. යනවා අපි නැවත පාඩමට යන්. පරිගණක පද්ධතිය පොදු පාලනයන් සහ යෙදුම් පාලනයන් ලෙස කොටස් දෙකකට අපි වර්ග කරනවා.
මේ පොදු පාලනයන් නෙදුම් පාලනයන් අතර වෙනස ඉරිගහන ප්‍රශ්නයක් විදිහට ප්‍රධාන වශයෙන්ම අහන්න පුළුවන්. ඒකට ඔබට රෙඩි වෙන්න වෙනවා. මම කියනවා පොදු පාලනයන් සහ නෙදුම් පාලනයන් කියලා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි මම ඔයාලට මේ Excel sheet එකේ පැහැදිලි කරා. දැන් මෙන්න මේ 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 පද්ධතිය අපි ගොඩනගන්න එපෙයිනේ. කොහොමද ගොඩනගන්නේ? අපි hardware මිලදී ගන්න ඕන. software මිලදී ගන්න ඕන. නැත්තම් මේවා program develop කරන්න ඕන. live ware train කරලා ගන්න ඕන. database create කරන්න ඕන. right? procedures හදන්න ඕන. මෙන්න මේ ටික හදලා computer system එක ආයතනය තුල ගොඩනගනවනේ. ඒතකොට ඒක හදන එක මේ users ලට කරන්න බැහැනේ. ඒකට විශේෂිත වෙච්ච පරිගණක දැනුම තියෙන පිරිසක් තමයි මේ system එක ආයතනය තුල develop කරන්නේ. develop කරලා වැඩ කරන්න බාර දීලා develop කරපු අයට පැත්ත කරලා ඉන්න බැහැනේ. මොකද කාලෙන් කාලෙට hardware වල ප්‍රමාණය, ස්වභාවය, කාර්යක්ෂමතාවය, තාක්ෂණික දියුණුව වෙනස් වෙනවා. ඒ අනුරූපීව කාලීනව මේ hardware වෙනස් වෙනවා. දැන් ඉස්සර පාවිච්චි කරපු desktop computer අපි දැන් පාවිච්චි කරන්නේ නැහැ නේ. මොකද කාලීනව වෙනස් වෙනවා. දැන් software සුත් එහෙමයි. කාලීනව develop වෙන software. දැන් ඉස්සරම තිබ්බ operating system software නෙමෙයි දැන් අපි පාවිච්චි කරන්නේ. ඉතින් මේ software කාලීනව වෙනස් වෙනවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක live එක කාලීනව train කරන්න ඕන, database update කරන්න ඕන කාලීනව, procedures update කරන්න ඕන කාලීනව. ඒකින්ද මේක හදන එක විතරක් නෙමෙයි maintenance නඩත්තු කිරීමත් කළ යුතුයි පරිගණක පද්ධතියක. ඒතර පරිගණක පද්ධතියක් ගොඩනැගීම සහ නඩත්තු කිරීමට අදාළ පාලනයන් වලට අපි කියනවා පොදු පාලනයන් කියලා. මම හිතනවා ඔබට අවබෝධය ලැබෙන්නේ නැති මොකද්ද පොදු පාලනයක් කියන්නේ කියලා. පොදු පාලනයක් කියලා කියන්නේ පරිගණකගත පද්ධතියක් ගොඩනැගීම සහ නඩත්තු කිරීම ආශ්‍රිත පාලනයන් වලට අපි කියනවා පොදු පාලනයන් කියලා. නිතරම පැහැදිලි වෙන්නේ නැති පරිගණක පද්ධතියක් ගොඩනැගීම සහ නඩත්තු කිරීම. එතකොට මේක විශේෂයෙන්ම සිදු කරන්නේ පරිගණක පද්ධතිය ගොඩනැගීම හා නඩත්තු කිරීම සම්බන්ධ විශේෂිත පුද්ගලයන් පිරිසක්. ගොඩක් වෙලාවට මේක අපි කියන තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව IT ඩිපාර්ට්මන්ට් එකෙන් තමයි මේවා කරන්නේ. ඊළඟට යෙදුම් පාලනයන් දෙවෙනි එක. යෙදුම් පාලනයන් කියන්නේ අපි මේක පාවිච්චි කළ යුත්තේ කෙසේද? මේක ප්‍රයෝජනෙට ගත යුත්තේ කෙසේද? යූස් කරන්න ඕන කොහොමද කීමට අදාළ රූල්ස්. ඒතර පරිගණක පද්ධතියක ප්‍රධාන කාර්යයන් තුනයිනේ තියෙන්නේ. data ආදානය කිරීම, data සැකසීම සහ දත්ත ආදානය, දත්ත සැකසීම සහ දත්ත ප්‍රතිදානය. දැන් මේ වචන ඔබට නුහුරු ඇති. ඒක ඉංග්‍රීසි වලින් කිව්වා data input කරන්න ඕන, data process කරන්න ඕන, data output එක ගන්න ඕන. ඒතර මෙන්න මේ කාරණා තුන තමයි පාවිච්චිය කියලා කියන්නේ නේ. පරිගණක පද්ධතියේ ගොඩනැගීම හා maintain කියන්නේ එක වැඩක්. ඊට පස්සේ දත්ත input කරනවා, process කරනවා, output ගන්නවා කියන්නේ use කිරීම. ඒතර මේ use කිරීම සම්බන්ධව input process output කිරීම සම්බන්ධව තියෙන පාලනයන් වලට අපි කියනවා යෙදුම් පාලනයන් කියලා. ඒතකොට ඔය වෙනස ඉරිගහන ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. එතන මෙතන ඔබට ඒක පැහැදිලි කරලා තියෙනවා පොදු පාලනයන්, පරිගණකගත පොදු පාලනයන් සහ යෙදුම් පාලනයන්. එතන වෙනස මම ඔබට පැහැදිලි කරා. දැසේ පොදු පාලනයන් හා යෙදුම් පාලනයන් වැදගත් වෙන්නේ ඇයි? මේවා අමතර දැනුම විදිහට ඔබ කියව ගන්න. සමහර ඉරිගහන ප්‍රශ්න ගොඩ නැගිය හැකි නිසා. ඊට පස්සේ අපි පොදු පාලනයන් වලට යනවා. දැන් මේක හොඳට අහන්න පුළුවන් ඒරියා එකක්. හේතුව අපිට පාලනයන් හතරක් දීලා අහන්න පුළුවන් පහතේවායින් පරිගණක පද්ධතියක පොදු පාලනයක් වන්නේ. නැත්නම් පහතේවායින් පරිගණක පද්ධතියක පොදු පාලනයක් නොවන්නේ. නැත්නම් පහතේවායින් පරිගණක පද්ධතියක යෙදුම් පාලනයක් වන්නේ. පහතේවායින් පරිගණක පද්ධතියක යෙදුම් පාලනයක් නොවන්නේ. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හින්දා අපිට ඉගෙන ගන්න වෙනවා වෙන වෙනම මොනවද උදාහරණ පොදු පාලන වලට, මොනවද උදාහරණ යෙදුම් පාලන වලට කියන කාරණය වෙන වෙනම අපිට ඉගෙන ගන්න වෙනවා. ඒකින්ද අපි පොදු පාලන වලට යන් මුලින්ම. ඒතර පොදු පාලන කියලා කියන්නේ පරිගණක පද්ධතියේ ගොඩනැගීම සහ පරිගණක පද්ධතිය නඩත්තු කිරීම සම්බන්ධ පාලනයන් වලට අපි පරිගණක යෙදුම් සංවර්ධනය කියලා කියන්නේ මේ software develop කරන එක නැත්නම් program develop කරන එක තමයි යෙදුම් සංවර්ධනය කියන්නේ. එතකොට මම ඔයාලට කිව්වා පරිගණක පද්ධතියක් ගොඩනගද්දී hardware අපි ගන්න ඕන. අපිට සුදුසු ආකාරයට ඊට පස්සේ අපිට අදාළ software අපි ගන්න ඕන නැත්නම් අපි program develop කර ගන්න ඕන. ඊට පස්සේ අපේ users ලා train කරන්න ඕන, live එක create වෙන්නේ එහෙමයි. ජීවාංග ඒ වගේ ගොඩනැගීම සම්බන්ධ පාලනයන් සහ මේක නඩත්තු කරලා යන්න ඕන. ඊට පස්සේ කාලීනව තාක්ෂණයේ වෙනස් වීම සමග
මේ දෙකම එකතු වෙච්ච පාලනය තමයි අපි කියන්නේ පොදු පාලනය කියලා. එතකොට මෙතන උදාහරණ වලට දෙනවා මේ ප්‍රෝග්‍රෑම් ඩිවලොප් කිරීම සම්බන්ධව ප්‍රෝග්‍රෑම් ඩිවලොප් කිරීම එක දවසකින් ඉවර වෙන කාරණයක් හෝ එකපාරක් කරලා ඉවර වෙන කාරණයක් නෙමෙයි. කාලීනව මේක අඛණ්ඩව ඩිවලොප් කළ යුතු දෙයක්. මොකද තියෙන එකත් නැවත නැවත අප්ඩේට් කරන්න වෙනවා කාලීනව වෙනස් වීම එක්ක, තාක්ෂණික වෙනස් වීම එක්ක. ඒක නිසා පොදු පාලනයන් තුළ ප්‍රධානම කාර්යයක් තමයි මේ ප්‍රෝග්‍රෑම් ඩිවලොප් කරන එක, නැත්නම් සොෆ්ට්වෙයා හදාගන්න එක. ඒකට අදාළ උදාහරණ දීලා තියෙනවා. දැන් මේවා දීලා තමයි විභාගයට අහන්නේ පුතේ, මේක පොදු පාලනයක්ද නැද්ද කියන කාරණේ ඉරිගහන ප්‍රශ්න විදියට. පද්ධති නිර්මාණය, වැඩසටහන්ගත කිරීම, ලේඛනගත කිරීම සම්බන්ධයෙන් සම්මතයන් ඇති කිරීම. පද්ධතියක් නිර්මාණය කරන්නේ, ඒ කියන්නේ පරිගණක පද්ධතියක් ගොඩ නැගීම, ඊට පස්සේ ඒක වැඩසටහන්ගත කිරීම, ලේඛනගත කිරීම සම්බන්ධයෙන් සම්මත තියෙන්න ඕන ක්‍රමවේදයක් තියෙන්න ඕන ආයතනය තුල. සෑම නව යෙදුම් පද්ධතියක් සඳහාම ක්‍රියාත්මක කිරීම සඳහා පරීක්ෂා දත්ත යොදා ගනිමින් පූර්ණ පරීක්ෂා ක්‍රමවේදයක් අනුගමනය කිරීම. ඒ කියන්නේ යම්කිසි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරද්දී සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරලා චෙක් කරලා බලන්න කියලා කියන්නේ යූස් කරන්න ඉස්සෙල්ලා. දැන් උදාහරණයක් විදිහට අපි යම්කිසි විශ්ලේෂණ කටයුතු සඳහා භාවිතා කරන සොෆ්ට් එකක් පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. ගණිතමය විශ්ලේෂණයක් වල තියෙන මිනිටබ් කියලා තියෙනවා, SPSS කියලා සොෆ්ට්වෙයාර් තියෙනවා, නැත්නම් Excel පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙවැනි ප්‍රෝග්‍රෑම් එකක් හදාගත්තා කියලා හිතන්නකෝ. මේක අපි ඉන්ස්ටෝල් කරලා කෙලින්ම දෙන්න හොඳ නෑ දැන් පාවිච්චි කරන්න කියලා. අපි ඒක පරීක්ෂා කරලා බලන්න ඕන සාම්පල් ඩේටා සෙට් එක එන්ටර් කරලා. ඒකත් පොදු පාලනයක් යටතේ ගන්නවා. තුන්වෙනික පරිගණක භාවිතා කරන්නන් සහ කළමනාකාරීත්වය නව යෙදුම් අනුමත කරන්න ඕන. මොන සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරත් පාවිච්චි කරන අය බලන්න ඕන එයාලට මේකේ වැඩ කරන්න පුළුවන්ද. එයාලට ඒක වැඩ කරන්න බැරි නම් ඒ දැනුම තියෙද්දිත් එයාලට ඒක වැඩ කරන්න බෑ කියලා කියන්නේ සමහර විට ආයතනයේ ක්‍රියාවලියට ඒක ගැළපෙන්නේ නැති සොෆ්ට්වෙයාර් එකක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී අපි ඒක ඉන්ස්ටෝල් කරන එකේ තේරුමක් නැහැ. ඒකින්ද අපි ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් එක නැත්නම් හඳුන්වා දෙන ප්‍රෝග්‍රෑම් එක යූස් කරන අය සහ ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය අනුමත කරපු සොෆ්ට්වෙයාර්ස් වෙන්න ඕන. ඊළඟ රාජකාරී බෙදාවෙන් කිරීමක් තියෙන්න ඕන. නව යෙදුම් නිර්මාණය සඳහා වගකීම දරන පුද්ගලයන් එම පද්ධතියේ වගකීමන නොබැඳේ. ඒක තමයි ප්‍රධානම කාරණය. දැන් ප්‍රෝග්‍රෑම් හදන අය පද්ධතියේ වෙන වැඩවලට සහභාගී කරවන්න එපා කියලා කියන්නේ. මොකද ප්‍රෝග්‍රෑම් එක හදන අය ප්‍රෝග්‍රෑම් එක යූස් කිරීම සම්බන්ධවත් ප්‍රෝග්‍රෑම් එකේ සිස්ටම් එකේ වෙන වැඩ සම්බන්ධවත් වගකීම ගත්තොත් එයාලට සිස්ටම් එක තුල යම් යම් වංචනික වැඩ කරන්න හැකියාව තියෙනවා. නැත්නම් එයාලා කරන වැරද්දක් වුණත් සිස්ටම් එක තුල අහුවෙන්නේ නැහැ මේ එක්කෙනෙක් මේ හැමදේම කරා. ඒකින්ද සිස්ටම් ඩිවලොප්මන්ට් එක, ප්‍රෝග්‍රෑම් ඩිවලොප්මන්ට් එක, සිස්ටම් මේන්ටේන් අතර පැහැදිලි වැඩ බෙදීමක් තියෙන්න ඕන කියලා කියන්නේ. ඒකත් යෙදුම් පොදු පාලනයක් යතරට අපි ගන්නවා. ඊළඟ දත්ත සංක්‍රමණයේදී බිඳවැටීම, අක්‍රියමීම් වැළැක්වීම ස්ථාපිත කිරීම. දැන් අපි දන්නවා ඩේටා අපිට ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන් අන්තර්ජාලය හරහා. නැත්නම් අපිට තියෙන ඉන්ට්‍රානෙට්, ඒ කියන්නේ ආයතනය තුළ පරිගණක අතර තොරතුරු හුවමාරු කිරීමේ පද්ධති තියෙනවා. අපි ඒකට කියනවා ඉන්ට්‍රානෙට් කියලා. නැත්නම් සමස්තයක් ලෙස දත්ත හුවමාරු කරන්න පුළුවන් ඉන්ටර්නෙට් එක හරහා. ඊට අමතරව දත්ත එහෙට මෙහෙට සංක්‍රමණය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ හાર્ඩ් ඩිස්ක් හරහා, පෝටබල් ඩිස්ක් හරහා මේ ඩේටා එහෙට මෙහෙට ගිනියන්න පුළුවන්. මේ ඩේටා එහෙට මෙහෙට ගිනියද්දි මේ ඩේටා කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන රහස්‍ය සමහරුලාට ඊට වටිනාකමකින් යුත් තොරතුරු. මේ තොරතුරු හානි වෙන්න පුළුවන්, සොරකම් කරන්න පුළුවන්, අයථා පරිහරණයට ගන්න පුළුවන්. මේවා වළක්වන්න ගතියුතු ක්‍රියාමාර්ග තියෙන්න ඕන. දත්ත සංක්‍රමණයේදී බිඳවැටීම් වළක්වීම සඳහා ගතියුතු ක්‍රියාමාර්ග පොදු පාලනයන් විදිහට අපි හඳුනා ගන්නවා. සහ අවසාන වශයෙන් නව පටිපාටි සඳහා සේවකීන් පුහුණු කිරීම. මම ඔයාලට මේක මුලදිත් කිව්වා. මේ ලයිව් එයා කියන එක මිනිස්සෙක් රෙක්‍රූට් කරලා ගිහින් දාන්න බෑ පරිගණක පද්ධතිය වැඩ කරන්න කියලා. මනුස්සය ට්‍රේන් කරන්න ඕන පරිගණක පද්ධතිය වැඩ කරන ආකාරය පිළිබඳව. ඒක සේවකයන් පුහුණු කිරීම, ඔවුන්ගේ දැනුම වැඩි කිරීම, ඔවුන් පරිගණකයේ පරිශීලනය කළ යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දීම මේ කාර්යයන් පොදු පාලනයෙන් විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට මේ හැම දෙයක්ම පහසු වෙන ඔබට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ කාරණා පහ සම්බන්ධයෙන්. මේ කාරණා පහ සම්බන්ධයෙන් ගත යුතු සෑම ක්‍රියාවලියක්ම හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් මිලදී ගැනීම, නැත්නම් සොෆ්ට් ප්‍රෝග්‍රෑම් ඩිවලොප් කිරීම, ලයිව්යා රෙක්‍රූට් කිරීම පුහුණු කිරීම, ඩේටාබේස් ඩිවලොප් කිරීම අප්ඩේට් කිරීම, ප්‍රොසීජර්ස් ඩිවලොප් කිරීම සහ අප්ඩේට් කිරීම, මේ ඕනම කාර්යයක් පොදු පාලනයක් විදිහට තමයි අපි හඳුනා ගන්නේ. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ ප්‍රෝග්‍රෑම් ඩිවලොප් කිරීම සම්බන්ධයෙන් සිදුවන පොදු පාලනයන්. ඊළඟට
තව පොදු පාලනයන් කොටසක් තියෙනවා. වැඩසටහන් වලට අනවසර වෙනස්කම් කිරීම වැළැක්වීම හෝ හෙළිදරව් කර ගැනීමට අදාළ පාලනයක්. දැන් අපි පරිගණක පද්ධතිය ගොඩනගලා ඩේටාබේස් දාලා මිනිස්සුන්ට වැඩ කරන්න කියනවා. නමුත් කවුරු හරි අපි කියන්නේ හැකර්ස්ලා කියලා ඒ වගේ කෙනෙක් පරිගණක පද්ධතිය ඇතුළත් වෙලා දත්ත වෙනස් කරොත් ඉදිරියේ පසුව සකසන සෑම ලේඛනයක්ම වැරදි හේතුව වැරදි දත්ත මත වෙනස් කරන නිසා. ඉතින් මේ දත්ත රැක ගැනීම සඳහා ඒ පරිගණක පද්ධතිය තුළ තියෙන දත්ත රැක ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ දත්ත ආරක්ෂා කරගන්න දත්ත රැක ගන්න ක්‍රියාමාර්ගත් පොදු පාලනයන් විදිහට ගන්න. මොකද ඩේටාබේස් නේ දත්ත තියෙන ඩේටාබේස් එකක් ඇතුලේ. ඒක ඩේටාබේස් එක ආරක්ෂා කරගන්න ඩේටාබේස් එකට අනවශ්‍ය ඇතුල්වීම් වළක්ව ගන්න ක්‍රියාමාර්ගත් පොදු පාලනයන් විදිහට අපි හඳුන ගන්නවා. ඒතර ඒවත් තියෙන උදාහරණ තමයි රාජකාරී බෙදා වෙන් කරන්න ඕන. ඒක තමයි දැන් උදාහරණයක් විදිහට ප්‍රෝග්‍රෑම් ඩිවලොප් කරන අය ඩේටාබේස් වලට සම්බන්ධ කරන්න බෑ. ඩේටාබේස් වලට සම්බන්ධයි ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ කරන්න බෑ. එහෙම වුණොත් එයාලට දත්ත හිතාමතා වෙනස් කරන්න පුළුවන් ඩේටාබේස් එකක් ඇතුලේ තියෙන. ඒතර වැඩසටහන් වල වෙනස්කම් සම්බන්ධ සම්පූර්ණ වාර්තා පවත්වා ගැනීම. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් වෙනස් කරොත් මොකක් හරි ඩේටාබේස් එකක් අප්ඩේට් කරොත් ඒ සෑම වෙනස් වීමක් පිළිබඳවම ප්‍රමාණවත් වාර්තා ප්‍රමාණවත් ලේඛන පවත්වා ගත යුතුයි. මොකද පසු කාලීනව එතනට වැඩෙන මිනිස්සුන්ට පවා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන උන කලින් වෙලා තියෙන්නේ මොකද්ද කියන එක. හරි, තුන්වෙනි පොදු පාලනය පරිගණක වැඩසටහන් වෙනත් සේවකයින්ට ප්‍රවේශ වීම සීමා වන ලෙස පරිගණක වැඩසටහන් වලට වෙනත් සේවකයින් ප්‍රවේශ වීම සීමා වන ලෙස පද්ධති මුර පද කියන පාස්වර්ඩ් මගින් ආරක්ෂා කිරීම. මොකද අපි දැන් මේ අපි කතා කරන පොදු පාලනයන් ෆෝකස් කරන්නේ අරමුණු කරන්නේ දත්ත ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන්. ඒකින්ද පරිගණක වැඩසටහන් වලට මුර පද පාස්වර්ඩ් පාවිච්චි කරන්න ඕන. සමහරවිට මුළු පරිගණකයටම පාස්වර්ඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අරහා මේ අපිට පුළුවන් ඇතුල්වීම අනවසර ඇතුල්වීම වළක්වන්න. ඒ වගේමයි පරිගණක කාමරය පරිගණක තියෙන කාමරය නැත්නම් පරිගණක තියෙන ෆ්ලෝ එකට ඇතුල්වීම සීමා කරන්න පුළුවන්. භෞතික ඇතුල්වීම දොරගුළු දාලා නැත්නම් ඔය ඇතුල් යන්න ඕන අයට විතරක් ඒ දොරගුළු වල පාස්වර්ඩ් දීලා ඇඟිලි සලකුණු හෝ ස්වයිප් කාඩ් මගින් ඇක්සස් එක දීලා ඒකට ඇතුල්විය හෝ ඇතුල් වෙන්න ඕන අයට විතරක් ඇක්සස් එක දීලා අනිත් අයට වළක්වන්න පුළුවන්. ඒ වගේමයි පරිගණක වැඩසටහන් වලට ඇතුල් වෙච්ච අය පිළිබඳව පරිගණක පද්ධතියට ඇතුල් වෙන අය පිළිබඳව නැත්නම් පරිගණක කාමරයට ඇතුල් වෙන අය පිළිබඳව දත්ත සටහනක් රෙජිස්ටරයක් අපිට තියාගන්න පුළුවන්. මෙන්න මේ අය ආවා මේ අය වැඩ කරා කියන කාරණය. ඒ වගේමයි මෘදුකාංග වල වෛරස් පරීක්ෂා කරන්න ඕන. ප්‍රතිවෛරස් මෘදුකාංග අපි කියන ඇන්ටිවෛරස් මෘදුකාංග භාවිතා කරන්න ඕන. අනුමත නොකරන ලද සොෆ්ට්වෙයා භාවිතා කරන්න දෙන්න හොඳ නෑ පරිගණක පද්ධතිය තුල. කියන ඕනම සොෆ්ට්වෙයා එකක් අනුමැත්ත වුණාට පස්සේ ඕනෑම ප්‍රෝග්‍රෑම් එකක් අනුමත වුණාට පස්සේ ආයතනය තුළ මේක පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේමයි අපි වැඩ කරනකොට අපි දත්ත සකස් කරනකොට ඒ සකස් කරපු දත්ත අපි කියනවා තොරතුරු. දත්ත සැකසුවාට පස්සේ ඒවට අපි කියන්නේ තොරතුරු කියලා. මේ තොරතුරු මේ ලේඛන අපි කියනවා මේවා ෆයිල්ස්නේ. අපේ ප්‍රොසෙස් කරපු ෆයිල්ස් තියෙන්නේ. මේ ෆයිල්ස් සමහරවිට නැති වෙන්න පුළුවන් නැත්නම් ඩේටා ඉරේස් වෙන්න පුළුවන්. ඒ සඳහා හැම වෙලෙම අපි ඒකේ තවත් පිටපතක් වෙනවම තියාගන්න ඕන. ඒ පිටපත වෙනවම තියාගන්න එකට අපි කියනවා බෑකප් ප්‍රොසීජර් එක කියලා. නැත්නම් උපස්ථ ගුණ තබා ගැනීම නැත්නම් අපිට කියනවා අපිට පුළුවන් දත්ත ආකයිව් කරන්න. ආකයිව් කරනවා කියලා කියන්නේ අපි ආයතනිනුත් පිට වෙනම ස්ථානයක ගබඩා කරලා තියාගන්න ඕන අපේ දත්තවල පිටපතක්. වෙනත් මේ මෙතන එකක තමයි කියන්නේ උපස්ථ පිටපත් තබා ගැනීම සහ ඒවා වෙනත් ස්ථානයක ගබඩා කිරීම කරන්න පුළුවන්. ඒ වගේමයි වැඩසටහන් පාලන පිටපත් ආරක්ෂා කිරීම සහ කාලීනව සත්‍ය වැඩසටහන් සමග සංසන්දනය කරන්න ඕන. කියන්නේ අපි හැම වෙලේම අපේ ගෲප් ප්‍රෝග්‍රෑම් වල කොපි එකක් අරන් තියන්න ඕන. ඒ අරන් තියපු කොපි එක හැම වෙලේම මේ වැඩ කරන වැඩසටහනත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕන. මේක මේ වෙනස් වීමකට භාජනය වෙලා තියෙනවද නැද්ද කියන එක. සරල උදාහරණයක් අපි Excel sheet එක හදා ගන්නවා payroll එකක්. ඒතර Excel sheet එක payroll එකක් හදද්දී අපි formula නේ දෙන්නේ. නම දාලා
බේසික් සැලරි එක දාලා ඉතුරු කොලම් වලට අපි ෆෝමියුලා දෙනවා. දැන් උදාහරණයක් විදියට ETF එක හැදෙන්න බේසික් සැලරි එකෙන් 108ක් කියලා එකක් හැදෙනවා. ඒක සැලරි එකෙන් අඩු වෙන විදියට හදනවා. අනික 112ක් කියලා හදනවා. ඒක සැලරි එකෙන් අඩු වෙන්නේ නැති විදියට හදනවා. ETF කොලම් එකත් 103ක් විදියට හදනවා. මේකට ෆෝමියුලා නේ දෙන්නේ. බේසික් සැලරි එක තියෙන සෙල් එක සමානයි සෙල් එක වැඩි කිරීම 108 හෝ 112 හෝ 103 ඒ වගේ සරල ෆෝමියුල එකක් දෙනවා යම්කිසි සෙල් එකකට. ඉතින් ඕක අපි පහලට ඩ්‍රැග් කරාට පස්සේ සියලුම සේව් එකකට ඕක හැදෙනවා. ඒ විදිහට අපිට සරලව පේරෝල් එකක් හදා ගන්න පුළුවන් නේ Excel sheet එක. දැන් අපි ඕකේ දිගටම හැම මාසෙම ඕකේ කොපි එකක් කරන් ඕකේ ඊළඟ මාසේ සැලරි එක හදනවා කියලා හිතන්නකෝ. මේව හදා හදා යනකොට කාලයක් යද්දී මේ ෆෝමියුලා වෙනස් වෙන්න පුළුවන්. මේ දීලා තියෙන ෆෝමියුලා වෙනස් වෙන්න පුළුවන්. යම් යම් හේතු නිසා සමහර වෙලාවට වෙනස් වුණොත් වෙනස් වෙලා වැරදිලා කියලා Excel sheet එකේ පෙන්නනවා. සමහර වෙලාවට ඒක පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ෆෝමියුලා එක සමාන ලකුණක් කමාවක් මොකක් හරි අයින් වුණොත් ෆෝමියුලක වැරදි. නමුත් අපි 18 ටයිප් කරලා තියෙන තැනක 8 අයින් වුණොත් ඒක ඉතුරු වෙනවනේ. ඒතර ෆෝමියුලක වැඩ කරනවා. දැන් 112 තියෙන තැනක අපේ අතින් 2 කියන ඉලක්කම delete වුණා. නැත්නම් 1 කියන ඉලක්කම delete වුණොත් ඉතුරු ඉලක්කමට හැදෙනවා කල්කියුලේෂන් එක හැදෙනවා. අන්න ඒ වගේ වැරදි වෙන්න පුළුවන්. ඒකින්ද අපි මේ සරල දෙයක් මම මේ කියන්නේ Excel sheet එක කරගන්න. ඒක අපි කලින් කලට චෙක් කරලා බලන්න ඕනේ මේක හරියට වැඩ කරනවද කියලා. එහෙම වැඩ කරනවද කියලා චෙක් කරන්නේ බලන්නේ නැතුව මාස ගණන් එක දිගට මේක පාවිච්චි කරොත් වෙන්නේ අපි සකස් කරන තොරතුරු වරදිනවා. ඒකින්ද අපි නැවත නැවත චෙක් කරලා බලන්න ඕනේ. අපිට වගකීමක් තියෙනවා චෙක් කරලා බලන්න අපේ ප්‍රෝග්‍රෑම් හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක. ඒ වගේමයි වැඩසටහන් වෙනස් කිරීම හා පරීක්ෂා කිරීම ලේඛනගත කරන්න ඕන. වැඩි වැඩසටහන් සහ ගුණ භාවිතා කිරීම වළක්වන්න ඕන. මේවා මේ ඒවට තියෙන ක්‍රමවේදයන් මෙතන දීලා දෙනවා. මම මේ හැම එකම කතා කරන්න යන්නේ නැහැ වෙලාවත් එක්ක තියෙන ප්‍රශ්න නිසා. ඒ නිසා ඔබ මේවා කියව ගන්න. එතන මේ ටේබල් එක පුරා තවදුරටත් පැහැදිලි කරන්නේ පොදු පාලනයන් සඳහා උදාහරණ. රයිට්. පොදු පාලනය සඳහා උදාහරණ තමයි මෙතනට වෙනකම් පැහැදිලි කරන්නේ. එතනින් පස්සේ අපිට යන්න තියෙන යෙදුම් පාලනයන් වල උදාහරණ වලට. එතකොට මම මේ ක්‍රියාව මේ 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 මම පැහැදිලි කරපු කාරණේ මම වයිට් බෝඩ් එකෙත් පැහැදිලි කරන්නම්. එතකොට ඔයාලට සරල අයිඩියා එකක් ගන්න පුළුවන්. එතකොට පරිගණක පද්ධතියක් කියන මම එක පරිගණකයක් කරන් සරලව ඔයාලට පෙන්නන්න. පරිගණක පද්ධතියක් කියන්නේ මෙහෙම හાર્ඩ්වෙයාර්ස් රයිට් හાર્ඩ්වෙයාර්ස් වලින් සමන්විත මේ එකක් නෙවෙයි ගොඩක් තියෙනවා. එතකොට මේ මේ හાર્ඩ්වෙයා එතන මේ වගේ ස්ථාපිත කරලා තියෙනවා රයිට්. මේව ඇතුළේ ස්ථාපිත කරලා තියෙනවා සිස්ටම් සොෆ්ට්වෙයාර්. ඒ වගේමයි ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් තියෙනවා OS. ඒ වගේමයි යදුම් නුදුකාංග තියෙනවා ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්. ඒතර මේක මිනිස්සෙක් වැඩ කරන්නේ ලයිව් එකක් කෙනෙක් ඉන්නෝ මේකේ. ඊළඟට මේ වගේ වැඩ කරන්න මේ වැතුලේ ඩේටාබේස් ස්ථාපිත කරලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ වැඩ කරන්න ආකාරය අපි ප්‍රතිපත්ති හා පටිපාටි තියෙන ප්‍රොසීජර්ස්. ඒතර මෙන්න මේකකට අපි කියන කම්පියුටර් සිස්ටම් එකක් කියලා. ඒතකොට මේක ගොඩ නගන්නවා. මේක ඩිවලොප් කිරීම. මේක ගොඩ නැගීම සහ මේක මේන්ටේන් කරන්න ඕන කාලෙන් කාලෙට මේක මේන්ටේන් කරන්න ඕන. මෙන්න මේ කාරණා අපි කියනවා පොදු පාලනයන් කියලා. ඒ ටික තමයි අපි දැන් කතා කරේ. රයිට්. ඊළඟට මොකද්ද යෙදුම් පාලනයන් කියන්නේ දෙවෙනි එක. යෙදුම් පාලනයන් ඇප්ලිකේෂන් කන්ට්‍රෝල්. අපි දන්නවා මේ මේක මෙන්න මේ පරිගණක පද්ධතියක අපිට කරන්න පුළුවන් ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. එකක් තමයි data input කරන එක. දෙක තමයි data process කරන එක. තුන්වෙනි එක තමයි data output ගන්න එක. right අපි කියනවා ආදාන සැකසීම සහ ප්‍රතිදාන කියලා. එතකොට මේ 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 මෙන්න මේ වැඩ තුන මේ ඩිවලොප් කිරීමට හෝ මේන්ටේන් කිරීමට සම්බන්ධ දෙයක් නෙමෙයි පාවිච්චිය
සරලව කිව්වොත් පාවිච්චියට අදාළ කාරණා මේ 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 තියෙන පාවිච්චි කරන ආකාරය. ඒතර පාවිච්චි කරන ආකාරය පිළිබඳ පාලනයන් වලට අපි කියනවා යෙදුම් පාලනයන් කියලා. ඩිවලොප් කිරීම හා මේන්ටේන් කිරීම, ගොඩනැගීම සහ නඩත්තු කිරීම දා පාලනයන් වලට අපි කියනවා පොදු පාලනයන් කියලා. ඒතර මෙන්න මේවට අදාළව අපි හඳුන්වා දීලා තියෙන නීති රීති ප්‍රතිපදි සියල්ල අපි හඳුනා ගන්නවා යෙදුම් පාලනයන් කියලා. අපි දැන් යන් ස්ටඩි පැක් එකට ඒක පැහැදිලි කරලා තියෙනවා. යෙදුම් පාලනයන් වලදී අපි බලන්න ඕන ඇයි අපි පාලනයන් කරන්න ඕන. පාලනයන් කරන්න ඕනයි කියලා හඳුනාගත්තොත් යෙදුම් පාලනයන් මතක තියාගන්න ලේසි. මොකද යෙදුම් පාලනයක් අවශ්‍ය වෙන්නේ පාවිච්චි කිරීම පාලනය කරන්න ඕනේ. පාලනය කරනවා කියන්නේ නතර කරනවා කියන එක නෙමෙයි. හරිද? දැන් අපි අතර ලොකු වැරදි අවබෝධයක් තියෙනවා. මේ පාලනය කරනවා කියන්නේ නතර කරනවා කියලා. දැන් සත්ව පාලනය කියන්නේ සත්වෝ නතර කරන එක, සත්ව අඩු කරන එක නෙමෙයි. පාලනය කියන්නේ මොකක් හරි නතර කරන එක හෝ අඩු කරන එක නෙමෙයි, අපිට අවශ්‍ය ආකාරයෙන් පවත්වා ගැනීම. අපිට අවශ්‍ය ආකාරයට පවත්වා ගැනීම තමයි පාලනයක් කියලා කියන්නේ. නැතුව නතර කිරීමක් නෙමෙයි. ඒක යෙදුම් පාලනය. පාවිච්චිය පාලනය කරන්නේ ඇයි? පාවිච්චිය පාලනය කරන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. මොකද මේ පරිගණක පද්ධතිය තුළ අපි දත්ත සකස් කිරීම සහ ඒව පාවිච්චි කරන ඩිසිෂන් ගන්න. ඒතකොට මේ දත්තවල ප්‍රධාන වශයෙන් අපි රැක ගන්න ඕන පළවෙනි කාරණය තමයි මේ අපි සියලුම දත්ත සකස් කරන්න ඕන. භාගයට සකස් කළත් භාගයට තොරතුරු දීලා හරියන්නේ නැහැ තීරණ ගැනීම සඳහා. මොකද පරිගණක පද්ධතියෙන් දෙන තොරතුරු හරහා අන්තිමට වෙන්නේ තීරණ ගන්න එක ව්‍යාපාරයේ. කෙටි කාලීන සහ දිගු කාලීන තීරණ ගැනීම සිද්ධ වෙන්නේ. ඒතකොට මේ දිගු කාලීන කෙටි කාලීන තීරණ නිවැරදිව ගන්න නම් කළමනාකරණයට සියලුම තොරතුරු ඕනේ, භාගයට දෙන්න බෑ. ඒකට පාවිච්චිය සම්බන්ධයෙන් රැකගත යුතු ප්‍රධානම ලක්ෂණය තමයි කම්ප්ලීට්නස්, සම්පූර්ණත්වය කියන එක අපි රැක ගන්න ඕන දත්තවල. එක දෙක දත්ත සම්පූර්ණයෙන් දීලා වැඩක් නැහැ, කම්ප්ලීට්නස් එක රැකගෙන වැඩක් නැහැ. වැරදි දත්ත දෙනවනะ කම්ප්ලීට්ලි දෙන්න පුළුවන් වැරදි ඒවා, එතකොට වැඩක් නැහැ. එහෙනම් කම්ප්ලීට්ලි දෙන්න ඕන හරි දත්ත, හරි තොරතුරු දෙන්න ඕන. ඉතින් දෙවනි ලක්ෂණය තමයි අපි රැක ගන්න ඕන පාවිච්චියේදී ඇකියුරසි කියන එක, නිවැරදි භාවය. රයිට්? නිවැරදි භාවය කියන එක රැක ගන්න ඕන දත්ත පාවිච්චි කරද්දි, දත්ත සකස් කරද්දි, ඒ තොරතුරු වල පිටපත් ලබාගෙන අපි ඒවා පාවිච්චි කරද්දි ඒ කාරණේ සම්බන්ධයෙන් අපි ඇකියුරසි එක, නිවැරදි භාවය, සම්පූර්ණ භාවය රැක ගන්න ඕන, දත්ත වල නිවැරදි භාවය රැක ගන්න ඕන. ඊට පස්සේ තුන්වෙනි කාරණේ ඊළඟට වැදගත්ම කොටස, දැන් කම්ප්ලීට්ලි දත්ත සකස් වෙන්න ඕන, නිවැරදි දත්ත සකස් වෙන්න ඕන වගේම සකස් වෙන දත්ත ඉහළ කළමනාකරණයේ විසින් අනුමත කරන ලද, ඉහළ කළමනාකරණයේ අවසරයේ යටතේ සකස් වෙන දත්ත වෙන්න ඕන. ඒතකොට ඩේටාබේස් වලට අනුමැතිය තියෙන්න ඕන පාවිච්චි කරනකොට. ඒ දත්ත පාවිච්චි කරන්න ඕන අනුමත වෙච්ච සකස් සැකසීමේ ක්‍රියාවලිය අනුමත වෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට බැංකුවක් ගැන හිතන්නකෝ. බැංකුවකට කස්ටමර් කෙනෙක් පෝලිමේ ඇවිල්ලා රුපියල් ලක්ෂයක් තැන්පත් කරනවා. එතකොට මේ ලක්ෂය තැන්පත් කරාම ඇත්ත මේ ස්ලිප් එක සයින් කරනවනේ සල්ලි බාර ගන්න කෙනා. ලක්ෂයකට එහානම් සමහර විට ඇසිස්ටන්ට් මැනේජර් බ්‍රාන්ච් එකේ ඒක අනුමත කරනවා. ඊටත් එහා ගිහලා මැනේජර් අනුමත කරනවා. ඊටත් එහා ගිහලා හෙඩ් ඔෆිස් එකේ කවුරු හරි අනුමත කිරීම කරනවානේ. ඒ වගේ සකස් වෙන දත්ත අනුමැතියකට යටතව සකස් වෙන්න ඕන. අපි ඒකට කියනවා ඕතරයිසේෂන් කියලා. අධිකාරී බලය යටතේ සිද්ධ වෙන්න ඕනේ. ඒකෙන්ද අපේ පාවිච්චිය තුළ රැකගත යුතු ලක්ෂණ තුනක් තියෙනවා. ඒ ලක්ෂණ තුන තමයි කම්ප්ලීට්නස්, ඇකියුරසි ඇන් ඕතරයිසේෂන් කියන ලක්ෂණ තුන. ඒක මේ රූපසටහන ඔබ ඇඳගත්තම ඔබට ඒකත් ඇතුළත් කරගන්න පුළුවන්. අපි පාවිච්චි කරද්දී රැකගත යුතු ලක්ෂණ තුනක් තියෙනවා. කම්ප්ලීට්නස්, ඇකියුරසි සහ ඕතරයිසේෂන්. කියන්නේ සම්පූර්ණත්වය, නිවැරදි භාවය සහ අධිකාරී බලය. මේක මතක තියාගන්න පුළුවන් මේ අකුරු තුනේ. කම්ප්ලීට්නස් එක ඕන නම් ඔයාලට මතක තියාගන්න පුළුවන් කෙටියෙන් ඕල් කියලා. හැබැයි විභාගෙදී ඕල් කියලා ලියන්න එපා. එතන මේක 3A's කියලා මතක තියාගන්න පුළුවන් කෙටියේ. 3A's, all accuracy and authorization. හැබැයි විභාගෙ ලියද්දී ඕල් කියලා ලියන්න එපා, කම්ප්ලීට්නස් කියලා
ලියන්න ඕනේ. එතකොට මෙන්න මේ දත්ත සහ දත්ත සැකසීම සහ තොරතුරු වල කම්ප්ලීට්නස් එක ඇකියුරසි එක ඔතරයිසේෂන් එක සම්බන්ධයෙන් ගන්න ලබන ක්‍රියාමාර්ග වලට අපි කියනවා යෙදුම් පාලනයන් කියලා. ඒක තමයි යෙදුම් පාලනයන් කියන එකේ සරල නිර්වචනය. දත්ත වල කම්ප්ලීට්නස් එක, දත්ත යෙදීම, දත්ත සැකසීම, දත්ත වල ප්‍රතිදාන ලබා ගැනීම, මේ සියල්ලේ කම්ප්ලීට්නස් එක ඇකියුරසි එක ඔතරයිසේෂන් එක සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට අපි කියනවා යෙදුම් පාලනයන් කියලා. මෙන්න මේ පරිගණක පද්ධතිය තුළ තියෙන මේ දෘඩාංග, මෘදුකාංග, ජීවාංග, ඩේටාබේස්, දත්ත සමුදායන් සහ මේ ක්‍රියාපටිපාටි ගොඩනැගීම, ඒවා නඩත්තු කරගෙන පවත්වා ගැනීමේ පාලනන වලට අපි කියනවා පොදු පාලනයන් කියලා. රයිට්, අපි නැවත ස්ටඩි පැක් එකට එමු. දැන් මෙතන උදාහරණ දීලා තියෙන ස්ටඩි පැක් එකේ යෙදුම් පාලනයන් සඳහා එතකොට සම්පූර්ණත්වය රැක ගන්න කරන්න පුළුවන් දේවල්. මූලාශ්‍ර ලියවිලි සමග සැකසූ නිමවුම් එකිනෙක පරීක්ෂා කිරීම. දැන් අපි උදාහරණයක් විදිහට දෛනිකව සිද්ධ වෙන විකුණුම්, හරි, දෛනික සිද්ධ වෙන විකුණුම්, ණයට විකුණුම් පරිගණක පද්ධතියක් කරහා ගිණුම්ගත කිරීම සිද්ධ කරනවා කියලා හිතන්නකෝ. එතකොට දවස අවසානයේ අපි අර දවසේම එකතු වෙච්ච ඉන්වොයිස් වල එක ඉන්වොයිස් ෆයිල් එක අරගෙන ලෙජර් account එක view කරලා පරිගණක පද්ධතියේ බලන්න ඕන දවසේම වෙච්ච ගිණුම් විකුණුම් ගිණුම්ගත වෙලා තියෙනවද නැද්ද කියන කාරණේ. ඒ තුලින් අපිට යම්කිසි මගහැරීමක් වෙලා තියෙනවනම් අතුලත් නොවිච්ච විකුණුම් invoice එකක් තියෙනවා හොයාගන්න පුළුවන්. ඒක තමයි මේ මෙතන කියන්නේ. දෙක, අපේක්ෂිත යෙදුම් පාලන ගොනුකට යෙදුම් පිළිබඳව වැඩසටහන් ගැළපීම. එතකොට අපි දන්නවා මේ දත්ත සකස් කරාම ලැබෙන්න ඕන ප්‍රතිඵලය මෙන්න මේකයි කියලා. අන්න ඒක අපි හදා ගන්න ඕන. අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය හදාගෙන අපි ලැබෙන ඇත්ත වශයෙන් ලැබෙන ප්‍රතිඵලය අපි අර කලින් නිර්මාණය කරන ලද ප්‍රතිඵලයත් එක්ක සංසන්දනය කරලා බලන්න ඕන අපිට අවශ්‍යම ප්‍රතිඵලය ලැබිලාද. එහෙමනම් තමයි මේක කම්ප්ලීට් වෙන්නේ අපේ නිමවුම. ඒ වගේමයි ප්‍රතික්ෂේපිත අයිතම නැවත ඉදිරිපත් කිරීම සඳහා පටිපාටි තියෙන. අපි data enter කරද්දී සමහර වෙලාවට data reject වෙනවා. ඒ data නැවත enter කරද්දී ඒකට ක්‍රියාපිළිවෙලක් තියෙන්න ඕන. ඔයාලා ගොඩක් වෙලාවට දැකලා ඇති කාගීල්ස් ෆුඩ් සිටි කීල් සුපර් වල වගේ ගිහිලා බඩු ගනිද්දි සමහරලාට ඒ කැෂියර් වල ඉන්න අයත් මේ දත්ත වැරදි දෙයට ඇතුල් වෙනවා. ඇතුල් වෙච්ච ගමන් එයාලට ඒක නිවැරදි කරන්න බෑ. ඊට පස්සේ එයාලව අපිට පොලිමේ ඉන්නේ කියලා එයාලා හොයාගෙන යනවා. එයාලගේ මැනේජර් හොයාගෙන ඇවිල්ලා පරිගණක පද්ධතිය ගාවට එක්කගෙන ඇවිල්ලා ඒක ඕපන් කරවල ඒක කරෙක් කරවන්නේ මැනේජර්ලව. ඒ වගේ අර වැරදි තොරතුරු නැවත ඉදිරි වැරදුනාට පස්සේ ඒක නැවත ඉදිරිපත් කරන එකට යම් කිසි පාලනයක් තියෙනවනේ. මේ හරහා අපිට දත්තවල කම්ප්ලීට්නස් එක රැකගන්න පුළුවන්. ඊළඟට ඇකියුරසි එක රැකගන්න අපි කරන්න ඕන දේවල් දත්තවල නිවැරදිභාවය රැක ගැනීම සඳහා අපිට කරන්න ඕන දේවල් මෙතන උදාහරණ දීලා තියෙනවා. දැන් මේ උදාහරණ කියවන්න කටපාඩම් කරන්න එපා. මොකද විභාගෙදී අහන්නේ, මම නැවත කියන්නම්, ඉරිගාන ප්‍රශ්න අහන්නේ. අහන්න පුළුවන් ප්‍රශ්න තමයි පහතේවායින් පොදු පාලනයක් නොවන්නේ, පහතේවායින් පොදු පාලනයක් වන්නේ, නැත්නම් පහත කරුණු වලින් යෙදුම් පාලනයක් නොවන්නේ, පහත කරුණු වලින් යෙදුම් පාලනයක් වන්නේ. ඒ වගේ ඍජුවම ඉරිගාන ප්‍රශ්න වලකින් අහනවා. ඒක නිසා ඒකට ඔයාලා රෙඩි වෙලා ඉන්න වෙනවා. දැන් මෙතන තියෙනවා මේ යෙදුම් පාලනවල දෙවෙනි කොටස නිවැරදිභාවය රැකගන්න මොකද කරන්න ඕන කියලා. අංක සත්‍යාපනය, උදාහරණ හඳුනා ගැනීමේ සංකේත හෝ යොමු අංක අපේක්ෂිත අයුරින් පවතිද යන පරීක්ෂා කිරීම. උදාහරණයක් විදිහට අපිට පුළුවන් අපි දවසේ අවසානයේ ඉන්වොයිස් ටික ඔක්කොම එන්ටුනාද කියලා බලන්න. අපි ඉන්වොයිස් එන්ටර් කරද්දී ඉන්වොයිස් එකට අංකයක් යොදනවා, නැත්නම් ඉංග්‍රීසි අකුර පළවෙනි එකට A, දෙවෙනි එකට B. ඒ විදිහට අපි හිතමු දවසට 26ක් වෙන්නේ නැහැ කියලා. 26ක් වෙන්නේ නැත්නම් A සිට Z දක්වා අපිට ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක දවස අවසානයේ අපිට බලන්න පුළුවන් ඉංග්‍රීසි අකුරු පිළිවෙලට ඔක්කොම ටික එන්ටර් වෙලාද. දැන් A B C D E තියෙනවා, F නැහැ. හරි, එතනින් යාට ආපහු තියෙනවා. ආපහු තව අකුරක් නැහැ. P කියන අකුරට අදාළ ඉන්වොයිස් එක නැහැ. ඒකට අපිට පේනවා මේක යම්කිසි ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියන එක. එවැනි සංකේත භාවිතා කිරීම හරහා. දැන් සාධාරණත්ව පරීක්ෂාව කියලා එකක් තියෙනවා. උදාහරණයක් විකුණුම්. දැන් සාධාරණ පරීක්ෂාව කියන්නේ ඇකියුරසි එක බලන්න. අපි හිතමු අපි සෑම බාණ්ඩ එකටම අය කරනවා 100 රටක වැට් බද්දක්. එහෙනම් අපිට පුළුවන් අපි දවස අවසානයේ සියලුම විකුණු බාණ්ඩවල විකුණු මිල ගන්නවා.
අරගෙන කැල්කුලේටරයක් අරගෙන ඒ අගයට 108ක් චාර්ජ් කැල් කරලා බලනවා ඒ ගානද දවසේ වැට් විදියට අය වෙලා තියෙන්නේ කියලා. හරි? එතකොට ඒක අය වෙලා නැහැ කියලා කියන්නේ මොකක් හරි ඉන්නොයිස් එකක් වැරදි. අපි හිතමු අපි විකුණන්නේ පාන්. පාන් ගෙඩියක් රුපියල් 100යි. දවසට පාන් ගෙඩි 1000ක් විකුණලා තියෙනවා. දවසට පාන් ගෙඩි 1000ක් කියන්නේ 100ව 1000ක්. ඒ කියන්නේ රුපියල් ලක්ෂයයි. හරිනේ? රයිට්. ඒ මුදලට 108ක්. ඒ 108 අනිවාර්යෙන් වැට් විදියට තියෙන්න ඕනේ. වැට් විදියට ඒක නැත්තම් කොයි හරි ඉන්වොයිස් එකක් හෝ කීපයක් වැරදිලා. ඊට පස්සේ අපිට පුළුවන් සැලරි එක ගන්න. අපි දුන් බේසික් සැලරි එකට 108ක් සේවකකෙන් අඩු කරනවා. 112ක් ආයතනෙන් EPF එක දෙනවා. ටෝටල් බේසික් සැලරි එක ගත්තා. ඒකෙන් 112ක් කැල් කරලා බැලුවා. EPF වියදම් විදියට තියෙනවද කියලා. එහෙම නැත්තම් කොයි හරි වැරදිලා. නැත්නම් 103ක් කැල් කරලා බලනවා ETF වියදම් විදියට තියෙනවද කියලා. ඒක නැත්තම් කොයි හරි වැරදිලා. මේ විදියට අපිට සාමාන්‍ය පරීක්ෂාව කරන්න පුළුවන් දත්වල ඇකියුරසි එක. හැබැයි ඔක්කොටම මේක කරන්න එපා. ටෝටල් එක අරන් නැත්නම් තනින් තනින් නියදී අරන් කරන්න. නැත්තම් මොකද වෙන්නේ? පරිගණකේ පාවිච්චි කරන එකේ තේරුම නැති වෙනවා. මේක මැනුවලි ඔක්කොටම කරන්න ගියොත්. ඊට පස්සේ පැවැත්ම පරීක්ෂා කරන්න පුළුවන්. පැවැත්ම පරීක්ෂා කරනවා කියලා කියන්නේ දැන් උදාහරණයක් විදිහට ලාභලාභ ගිණුම තුලට එන්න බැහැ පුතේ මෝටර රථ නඩත්තු වියදම්, ඉන්ධන වියදම්, මෝටර රථ ලියාපදිංචි කිරීමේ වියදම්, රක්ෂණ වියදම් කිසිම දෙයක් එන්න බෑනේ මෝටර රථයක් නැතුව. ඒතර මෝටර රථ නැතුව ඒ වියදම් එන්න බෑ. ගොඩනැගිලි නඩත්තු වියදම් එන්න බෑ ගොඩනැගිලි නැතුව. ඊට පස්සේ Tamanටම කියලා ගොඩනැගිල්ලක් ඉඩමක් නැතුව වරිපණම් ගෙවලා තියෙන්න බෑ. ඒ වගේ අර පැවැත්ම වලට පරීක්ෂා කරන්න පුළුවන්. ඒ හරහා දත්ත නිවැරදිද නැද්ද කියලා පරීක්ෂා කිරීමේ හැකියාව ලැබෙනවා. රයිට්. ඒ විදිහට මේ එක්සැම්පල්ස් කියවගන්න මම ඔක්කොම කියවන්න යන්නේ. ඊට පස්සේ ඊට අමතරවත් කෙටියෙන් තව එක්සැම්පල්ස් දීලා තිනවා. අවසාන වශයෙන් අපිට සිද්ධ වෙනවා මේ වගේ ඉරි ගහන ප්‍රශ්න වලට උත්තර ලියන්න. එතකොට මේ එකක් දෙකක් මතක තියන් ඉඳලා මදි. කටපාඩම් කරලා වැඩකුත් නැහැ. අවබෝධ කර ගැනීමයි වැදගත්. හොඳම දේ පොදු පාලනය කියන්නේ මොකද්ද? යෙදුම් පාලනය කියන්නේ මොකද්ද කියලා මම බෝඩ් එකේ ඉස්සෙල්ලා පැහැදිලි කරපු විදිහට අවබෝධය ඔලුවට ගන්න. එතකොට ඉරි ගහන ප්‍රශ්න වලට වලට ඍජුවම මුහුණ දෙන්න පුළුවන්. හරි, අපි දැන් ප්‍රශ්න ටිකක් තෝරගන්න යන්නේ. බය වෙන්න එපා. ඉංග්‍රීසි මීඩියම් වලින් තිබ්බට මම මේක සිංහල තේරුම වලට පැහැදිලි කරන්නම්. මොකද මේක සිංහලට පරිවර්තනය කරන්න මට හැකියාවක් නැති නිසා මම මේ විදිහට පාවිච්චි කරන්නේ. නමුත් සිංහල තේරුම කියනවා බය වෙන්න එපා. මම ඉස්සෙල්ලා කියනවා මේ මූලාශ්‍රය කොහෙද කියන එක. මේ ACCA F8 සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් මම වෙබ්සයිට් එකෙන් ගත්තේ මේ රිවිෂන් කිට් එක. ඒතර ACCA විභාගේ F8 සබ්ජෙක්ට් එක ඔඩිට් ඇන් ඇසුරන් සබ්ජෙක්ට් එකට දීලා තියෙන MCQ ප්‍රශ්න ලිස්ට් එකක් මේ තියෙන්නේ. එතන මේ ප්‍රශ්න ගොඩක් හොඳ ප්‍රශ්න විදියට දැක්ක නිසායි මම ගෙනාවේ. සිංහලෙන් මම පැහැදිලි කරන්නම් මොකද්ද මේකේ අහන්නේ කියන එක. අපි යම් මේ 46 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට. මේ ඔක්කොම මේ අපි කතා කරපු ඒරියාස් වලට සම්බන්ධ ප්‍රශ්න නිසා, අද දවසේ කතා කරපු ඒරියාස් වලට සම්බන්ධ ප්‍රශ්න ටික මම මේ ටික තෝරලා ගත්තේ. දැන් 46 වෙනි ප්‍රශ්නේ අහනවා as this is the first year you are auditing flowers, the company එක audit කරනවා අපි. It is necessary to understand and evaluate the company's system of internal control. දැන් අපි first time audit කරන්න යනවා මේ flower කියලා සමාගමක්. හරි? දැන් මම හිතනවා මෙහෙම කිව්වම තේරෙනවා කියලා. flower කියලා සමාගමක් අපි ප්‍රථම වතාවට විග්‍රහණය කරන්න යනවා. එතකොට මේ ප්‍රථම වතාවට විග්‍රහණය කරන නිසා ආයතනයේ අභ්‍යන්තර පාලනයන් කොහොමද වෙන්නේ? කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් කියලා කියනවා. අභ්‍යන්තර පාලනයන් පිළිබඳ අවබෝධයක් ලැබීම ඉතා වැදගත් කියලා කියනවා. The audit firm's policy require the following steps to taken when performing first year audit. එතකොට සාමාන්‍යයෙන් පළවෙනි අවුරුද්දේ audit එක කරද්දී audit firm එකට මෙන්න මේ පහත දේවල් කරන්න ඕනලු. එක තමයි මේ හරහා යෑමේ පරීක්ෂණ කරන්න ඕන. work through test. හරහා යෑමේ පරීක්ෂණයක් කියලා කියන්නේ මේ අභ්‍යන්තර පාලනයන් යම් යම් අංශවල වැඩ කරන ආකාරය මුල සිට අගට චෙක් කරලා බලනවා. අපි ડોකියුමන්ට්ස් අරගෙන හරියට වෙනවද කියලා චෙක් කරලා බලනවා. ඊට පස්සේ ෆ්ලෝ චාට් අඳින්න ඕනලු. complete flow chart. ඒ කියන්නේ අපි ධාරා සටහන් ඇඳලා මේ අභ්‍යන්තර පාලනය සිද්ධ වෙන පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ආයතනයේ. දැන් අපි මිලදී ගැනීමේ ක්‍රියාවලියට බෝඩ් එකේ යන්දානේ ෆ්ලෝ චාට්. ඒතකොට ඊයේ අපි කතා කරානේ විකිණීමේ ක්‍රියාවලියට අදාළ ෆ්ලෝ චාට් එක ස්ටඩි පැක් එකේම දීලා තියෙනවානේ. ඒ වගේ ෆ්ලෝ චාට් අඳින්න ඕනලු. ඒ වගේම ඉන්ටර්නල් කන්ට්‍රෝල් ඉවලුවේෂන් ක්වෙස්චන් එක අපි මේවා කතා කරා. ඒවා ලබා ගන්න ඕන. රිවයිස් ද ඔඩිට් ස්ට්‍රැටජි ඇන් ඔඩිට් ප්ලෑන්. ඔඩිට් ප්ලෑන් එක ඔඩිට් උපක්‍රමය විගරණ උපක්‍රමය අපි රිවයිස් කරන්න ඕන කියලා කියනවා. ඒ වගේමයි
පාලන පරීක්ෂාව කරගන්න ඕන කියලා කියන. එහෙම කියලා ප්‍රශ්නයක් අහනවා, which of the following correctly summarize the order in which the above steps would be take place. එතකොට ඒවා ගන්න ඕන පිළිවෙල කොහෙද තියෙන්නේ, කොහොමද කරන්න ඕන කියන එක අහනවා. එතකොට ඉස්සෙල්ලාම අපි දැන් මේකේ අපිට මේ හතරම අදාළ නැති වුණාට අපිට පුළුවන් ෆ්ලෝ චාර්ට් අඳින එක ඉන්ටර්නල් කන්ට්‍රෝල් ඉවැලුවේෂන් කියන එක කොතනද දෙන්න ඕන කියලා හිතන්න. එතකොට අපි මුලින්ම අවබෝධයක් ලබා ගැනීම සඳහා අභ්‍යන්තර පාලනය පිළිබඳව ඉස්සෙල්ලම කරන්න ඕන කම්ප්ලීට් ෆ්ලෝ චාර්ට් ඇන් ඉන්ටර්නල් කන්ට්‍රෝල් ඉවැලුවේෂන් කියන අංක දෙක. හරි, අංක දෙක තමයි අපි ඉස්සෙල්ලම කරන්න ඕන. මොකද අභ්‍යන්තර පාලන පිළිබඳ අවබෝධයක් ලබා ගන්න අපිට තියෙන්නේ ෆ්ලෝ චාර්ට් අඳින එක සහ අභ්‍යන්තර පාලන ඇගයීම් ප්‍රශ්නාවලි භාවිතා කරන එක. එදින අංක දෙක තමයි ඉස්සෙල්ලම කරන්නේ. එතකොට මෙතන පිළිතුරක් විදිහට අංක දෙක තියෙන්නේ එකයිනේ, පිළිතුර D නේ. එතකොට D තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ මේ පිළිතුර විදිහට. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඔබ දැක්ක මතකයි මේ ප්‍රශ්නේ මම මේක එයි කියලා ඔයාලට කිව්වා. මේ ප්‍රශ්නේ ඇත්තටම එන්න පුළුවන් විභාගෙටත්. The audit junior wondered whether internal control questionnaire should be completed as well as internal control evaluation questionnaire. දැන් මේ audit junior ප්‍රශ්නයක් තියෙනවලු, අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියයි අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලියයි එක වගේ හදන්න ඕන කියලා. දැන් අපි කතා කරන්නේ මේ කොහොමද හැදෙන්න ඕන කියන එක. අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය කියලා කියන්නේ අභ්‍යන්තර පාලනයක් නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා දැනගන්න කරන ප්‍රශ්න. අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලියක් කියන්නේ අභ්‍යන්තර පාලන තුළ වෙලා තියෙන වැරදි හෝ වංචා හඳුනා ගන්න අහන ප්‍රශ්න. ඒතකොට මේ දෙක එක වගේ හදන්න ඕන කියලා මේ ඔඩිට් ජූනියර් හිතනවලු. ඔඩිට් ජූනියර් එහෙම හිතනවානේ. ඊට පස්සේ ප්‍රශ්නය, which of the following statement is correct? මේ පහත ප්‍රකාශ හතරක් තියෙනවා. මේ ප්‍රකාශ හතර දීලා තියෙන අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය සහ අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් මේ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය සහ අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලිය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ හතරෙන් මොකක්ද හරි කියලා අහනවා. එක, මේ අභ්‍යන්තර පාලන ICEQ කියන්නේ ඇගීම් ප්‍රශ්නාවලිය, determine whether control exit which meet specific control objective. එක වෙන්න බෑනේ. මේ ICEQ කියන්නේ ඇගීම් ප්‍රශ්නාවලිය. රැගීම් ප්‍රශ්නාවලියක් හොයන්නේ පාලනයක් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි, වංචාවක් හෝ වැරද්දක් වෙලාද කියන එක. එහෙනම් මේක වෙන්න බෑ. මේක හරි වෙන්න බෑ. මෙතන දෙකේ කියනවා ICEQ are generally easier to apply to variety of different system than ICQ. එතකොට ICQ එක තමයි පහසුවෙන් යොදා ගන්න පුළුවන් ICEQ එකට වඩා. ඊළඟට කියනවා ICQ are likely to overlook how internal control deal with unusual transactions. This will normally have to be recorded using ICEQ. හතර කියනවා ICEQ can give the impression, ICQ can give the impression that all controls are of equal weight. This issue is resolved by using ICEQ. එතකොට දැන් මෙතන පිළිතුරු හතරක් තියෙනවා. අපෙන් අහනවා වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ කොහොමද? දැන් මම පළවෙනි එක ආපහු සිංහලෙන් පැහැදිලි කරොත් පළවෙනි එකේ කියනවා ICEQ internal control evaluation ඇගීම් ප්‍රශ්නාවලි කියන එක. හරි, determine whether control exit which meet specific control objective. ICQ determine whether there are control which prevent or detect specific errors or omissions කියලා. එතකොට පළවෙනි එකේ සිංහල අදහස තමයි අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලියක් හැවිලීම විශේෂිත වූ අභ්‍යන්තර පාලන අරමුණක් පවත්වාගෙන යනවද නැද්ද කියලා සොයා බලන එක. අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක් හැවිලීම උත්සාහ කරන්නේ වැරදිහා වංචා වළක්වා ගැනීම සඳහා ඒවා වළක්වා ගැනීමට සුදුසු අභ්‍යන්තර පාලනයක් ආයතනය තුළ තියෙනවද නැද්ද කියලා බලන එක. දෙවෙනි එකේ කියනවා අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලි සාමාන්‍යයෙන් පහසුවිලි යොදා ගන්න අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලි වලට වඩා. තුන්වෙනි එකේ කියනවා අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලි සාමාන්‍යයෙන් අභ්‍යන්තර පාලනයේ තියෙන අසාමාන්‍ය ගනුදෙනු කෙරෙහි අවධානය යොමු කරනවලු. ඒ වගේමයි ඒවා වාර්තා කරන්නේ අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලි විදියටලු. ඒක සාමාන්‍යයෙන් ගැළපෙන්නේ නැති පිළිතුරක්නේ. සහ D එකේ කියනවා ICQ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලි අපිට දෙනවලු අදහසක් ඔක්කොම පාලනයන් වලට සමාන තත්වයක් සමාන බර තැබීමක් කියන අදහසක් දෙනවලු. එතකොට මේ හැම අභ්‍යන්තර පාලනයක්ම සමානයි කියන අදහස කියන එක නැති කරනවලු ICEQ වර අභ්‍යන්තර පාලන ඇගීම්
ප්‍රශ්නාවලිය හරහා. මේක තමයි අපිට දීලා තියෙන පිළිතුරු හතර. ඒක අපි දන්න කාරණය තමයි අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ අභ්‍යන්තර පාලනයන් නිවැරදිව ක්‍රියාත්මක වෙනවද? අභ්‍යන්තර පාලනයන් නිවැරදිව තියෙනවද කියලා දැනගන්න තියෙන ප්‍රශ්නාවලියක්. අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ අභ්‍යන්තර පාලනයන් තුළ යම්කිසි විශේෂිත වැරැද්දක් හෝ වංචාවක් වෙලාද කියලා දැනගන්න අපි සිදු කරන පරීක්ෂාවක්. දැන් අපි මෙහි පිළිතුරට යන් ඒ පිළිතුර විදිහට යා තෝරගන්නේ ඔප්ෂන් එක ඒ ආන්සර් එකේ ඒ තෝරගන්නේ රයිට් මම ඒකට හේතුව පැහැදිලි කරන්න නැවත පිළිතුරට ගිහිල්ලා ආන්සර් ඒ එකේ කියන්නේ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලි අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලියක් රයිට් දැන් පිළිතුරට අපි අංක මෙතනින් කියනවට වඩා ඉන් ඔප්ෂන් ඒ රයිට් ආන්සර් එක බී තෝරගන්නේ සෝරි ආන්සර් එක බී තෝරගන්නේ හැබැයි ඉතුරු තුනේම මොකද වෙන්නේ කියන එක යාලා කියනවා ඒවල කියන්නේ the description of ICQ and ICEQ are reverse මාරු කරලානේ කියන්නේ අපි අර මම මුලින්ම ඔයාලට කිව්වේ අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලියේ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියේ අර්ථය මාරු කරලා තමයි ඒ කියන පිළිතුරේ කියන්නේ ඔබ ආපස්සට කියලා වීඩියෝ එක බලන්න ඒතකොට පිළිතුරු හතර ඔබට පේනවනේ ඒතකොට ඒවල කියන්නේ අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියේ නිර්වචනයයි අභ්‍යන්තර පාලන ඇගීම් ප්‍රශ්නාවලියේ නිර්වචනයයි මාරු කරලා රයිට් ඒකින්ද ඒක ගන්න බෑ ඊට පස්සේ C එක ගන්නත් බෑනේ C එකේ කියන්නේ need ICQ and no ICEQ are likely to capture how internal control deal with unusual transaction කියලානේ. එතකොට ඒ C කියන එක ගැලපෙන්නේ නැහැ. පිළිතුර B අපි පිළිතුරට නැවත යන් ඔබටත් ආපස්සට යන්න පුළුවන් අවශ්‍ය නම් වීඩියෝ එකේ. මේ තියෙන අපේ ප්‍රශ්නේ පිළිතුර විදියට දෙන්නේ යාලා B right පිළිතුර විදියට යාලා B දෙනවා B කියන පිළිතුර දැන් A ගන්න බැරියයි මේක කියනවා A වල ICEQ සහ ICQ වල නිර්වචන මාරු කරලා දීලා තියෙන එක අපි කතා කරා C ගන්න බෑ ICQ are likely to overlook how internal control deal with unusual transaction. ඒක වෙන්න බෑ. නිර්වචනෙත් එක ගැළපෙන්නේ නැහැ. අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියක් කියලා කියන්නේ අසාමාන්‍ය ගනුදෙනුත් එක්ක පාවිච්චි කරන දෙයක් නෙමෙයි. ඊළඟ D ගන්න බෑ. ICQ can give impression that all controls that are equal weight කියන එක. ඒ මා අදහසක් ICQ වල අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලිය වල දෙන්නේ නැහැ. ඒතකොට පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ ඉතුරු වෙන එක B ICEQ වල වැරද්දක් විශේෂයෙන්ම අභ්‍යන්තර පාලන ගේම් ප්‍රශ්නාවලියකින් කෙලින්ම අහන්නේ වැරද්ද වුණාද කියලානේ වංචාවක් වුණාද කියලානේ. ඒතර ඒක පාවිච්චි කිරීම සාමාන්‍යයෙන් පහසුයිලු විවිධ තත්ත්වයන් වලදී අභ්‍යන්තර පාලන ප්‍රශ්නාවලියකට වඩා. ඒතර පිළිතුර වෙන්නේ B. right? දැන් මේක පොඩ්ඩක් ඔයාලට ගැටලු සහගත හැකි ඉංග්‍රීසි මීඩියම් වලින් යන හින්දා ඒකයි මම මේක සිංහලෙන් පැහැදිලි කරා යන්නේ නමුත් සමහර වෙලාවට මේක සිංහල පරිවර්තනයේ හරියටම 100%ක් මගේ සිංහල පරිවර්තනයේ නිවැරදි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් ඔබලා මේක ඉංග්‍රීසි එකක් කියවන්නේ. ඒතකොට ඉංග්‍රීසි දැනුමත් ඔබේ දියුණු වෙනවනේ. එහෙනම් අපි තව කීපයක් ප්‍රශ්න තෝරගමු අපි අද කතා කරපු ටිකට අදාළව. Making at flowers when customers call the company their orders are taken by clerk who take detail of flowers to be delivered again the customers la call karala thamai order ekak karanne hari customers la call karala order ekak karama me call ekak ganna kena customer gen samasta detail liya gannawalu eka hondai ne ithin purchase order ekata adala sielo detail customer gen eya liya gannawa kiyala kiyanne
to which it has again and the account detail again. At flowers when customers call the company their order are taken by clerk clerk කෙනෙක් order එක ගන්නෙ එතකොට එයාගෙන් ගන්නවලු කොහට deliver කරන්න ඕනි කියලා address එක ගන්නවලු ඊට පස්සේ account detail of the customer customer ක account detail ගන්නවලු the clerk input these detail into company computer system whilst the order is being taken which the which is integrated the company's inventory control system then ඔන්න දැන් මම සරලව ආපහු පැහැදිලි කරොත් මේ සිද්ධිය कस्टमर्स कॉल कर फ्लवर्स इलाना क्लर्क के ने कॉल पिकरा क्लर्क कस्टमर की नाम एड्रेस अकाउंट डीटेल लियागा लिया तरह क्लर्क में डीटेल कंप्यूटर सिस्टम का एंटर करना कंप्यूटर सिस्टम एंटर करना क्या सेल्स का क्रिएट होना कंप्यूटर सिस्टम का लिंक वेला तुग पद्धति इतना तुग पद्धति सेल सिस्टम लिंकना उप सेल्स डीटेल विधि मे ऑर्डर्स एंटक्रा ऑटोमेटिकली तुग लेजर अपडेट बीन कार्ड तुग लेजर याबा खाली नवेनो मे तुर तुरुत इक मेद संबंध कल तीन निशा द ऑडिट जूनियर हैज मेड द फॉलोइंग नोट्स ऑन द सिस्टम ऑफ रिसीप्ट प्रोसेसिंग एंड रिकॉर्डिंग द ऑर्डर्स या मेन मे वे नोट्स हतर अरती विकुन पद्धति अदाल आकृति पत्र एंटर कस्टम ऑर्डर कस्टम कस्टम एस एम एस अभी एक अपे आकृति का एंटर करना एक मेल मित्र करना मे ऑल ऑर्डर्स आर रिकॉर्डेड ऑन प्री प्रिंटेड थ्री पार्ट सबसीक्वेंटली सीक्वेंसली नंबर्ड ऑर्डर फॉर्म्स वन कॉपी इज केप्ट बाय द सेल्स क्लर्क वन कॉपी इज फॉरवर्डेड टू द वेयरहाउस फॉर डिस्पैच ऑफ इन्वेंटरी एंड वन कॉपी इज गोज टू द कस्टमर එතකොට කස්ටමර් ඕඩර් එකක් දුන්නම අපිම අපි ගාව තියෙන කලින් අංක කරපු ලද ආකෘතියක එන්ටර් කරනවා පර්චේස් ඕඩර් එක කොපියක් වෙයාහවුස් එකට කියන්නේ ගබඩාවට යනවා කස්ටමර් බඩු නිකුත් කරන්න කියලා ඕඩර් කරලා තව කොපියක් කස්ටමර්ට දෙනවා the sales clerk regularly perform review of the standing data on the system matching the price of flower against up to date price list එතකොට ක්ලර්ක් තමයි පරිගණක පද්ධතියේ මේ විකුණන මල්වල මිල ගණන් පරීක්ෂා කරන්නේ වරින් වර මිල ගණන් වෙනස් වීම ඒ වෙනස් කිරීම යාවත් කාලීන කිරීම සියල්ලම කරන්නේ ක්ලර්ක් පරිගණක පද්ධතිය තියෙන ස්ථාවර භාණ්ඩ මිල ගණන් වල to ensure completeness of orders a sequence check is performed on the sales invoice manually by the sales clerk any missing document are investigated that's a clerk විසින්ම ඉන්වොයිස් වල අංක පිළිවෙල චෙක් කරනවලු මොකක් හරි ඉන්වොයිස් එකක් නැති වෙලා කියලා දැනගත්තොත් ඒ පිළිබඳව විශේෂයෙන්ම විමර්ශනය කරනවලු sales invoices are posted on a weekly basis on sales day book and account receivable ledger එතකොට sales invoice සතියක් ළඟ තියාගෙන ෆයිල් එක සතියකට සැරයක් තමයි මේවා පරිගණක පද්ධතියට එන්ටර් කරන්නේ ඒ හරහා තමයි දෛනික ගණන් පොත සහ නයගති උපලෙජරය යාවත් කාලීන වෙන්නේ මෙන්න මේක තමයි සිද්ධ වෙන සිද්ධිය. එතකොට මෙතන යම් කිසි ප්‍රශ්නයක් තියෙන මේ ඔක්කොම වැඩ කරන්නේ ක්ලර්ක්. පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කරන්නේ ක්ලර්ක්. ඕතරයිසේෂන් එකක් නැහැ. දැන් ඔයාලට මතකද මේ කතා කරපුවා හරි? පරිගණක පද්ධතියේ ඕතරයිසේෂන් එකක් නැහැ. පරිගණක පද්ධතියේ දත්ත එන්ටර් කරන්නේ ක්ලර්ක්. ඊට ඉහළ කෙනෙක් මේක බලන්නේ නැහැ. හරිද? ඒ වගේ මේක යම් යම් ප්‍රශ්න තියෙන. ඊට පස්සේ ඉන්වොයිස් සතියක් වෙනකන් ළඟ තියාගෙන ඉඳලායි පරිගණක පද්ධතියේ එන්ටර් කරන්නේ. එතකොට සතියක් ඇතුළත ඉන්වොයිස් නැති වුණොත් ඒව එන්ටර් වෙන්නේ නැහැ. එතන කම්ප්ලීට්නස් එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ මේකේ පොදු ප්‍රශ්න ටිකක් තියෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි පුතේ ඔයාලට විභාගයට එන්නේ. මොකද දැන් මේක බේස් කරගෙන ඉරිගාන ප්‍රශ්න කීපයක් අහනවා මේ. එතන පළවෙනි ප්‍රශ්නේ තමයි which of the internal control activities described above would satisfy its objective of preventing detecting a material misstatement if it is operating effectively ona prashne which of the internal control activities described above uda sandahan karana karunu hataren mona abhyantara palana paddathiyada mona abhyantara palaneda describe karanne kiyala ahana vistara karanne would satisfy its objective of preventing detecting material misstatement
if it is operating effectively. මේ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ ඇතිවීම වැළැක්වීම සඳහා භාවිතාවන අභ්‍යන්තර පාලනය මොකක්ද කියලා අහන උඩ හතරේ ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශ ඇතිවීම වැළැක්වීම හෝ ඇති වෙලා තියෙන ඒවා හඳුනා ගැනීම සඳහා සුදුසු අභ්‍යන්තර පාලනය මොකක්ද කියලා අහන මේ හතරේ හරි පළවෙනි එකේ වෙන්නේ ඕඩර් ටික සටහන් කිරීම මේ ආයතනයේ තියෙන ෆෝමැට් එක. ඒතර ඒ තුලින් මැටීරියල් මිස් ස්ටේට්මන්ට් වැළක් වෙන්නේ නැහැ. දෙක සේල්ස් ක්ලර්ක් රෙගියුලර්ලි පර්ෆෝම් රිවිව් ඔෆ් ස්ටෑන්ඩින් ඩේටා ඔන් ද සිස්ටම් මැචින් ද ප්‍රයිස් ඔෆ් ෆ්ලවර්ස් අගේන්ස් අප් ටු ඩේට් ප්‍රයිස් ලිස්ට්. ප්‍රයිස් ලිස්ට් එක අප් ටු ඩේට් ද කියලා බලන එක තමයි අංක දෙකේ වෙන්නේ. අංක තුනේ වෙන්නේ ටු එන්ෂුවර් ද කම්ප්ලීට්නස් ඔෆ් ඕඩර්ස් සීක්වෙන්ස් චෙක් ඉන් පර්ෆෝම් of the sales invoice manually by the sales clerk and any missing documents are investigated. මෙන්න මේක මේ අංක 3 තමයි මේ වැරදිලා තියෙන ඒවා සොයා බැලීම සිද්ධ කරන්න. ඒතොර material misstatements වෙලා තියෙනවා නම් ඒවා වළක්වා ගැනීමට හෝ ඒවා සොයා බැලීම සඳහා සිද්ධ වෙන අභ්‍යන්තර පාලනය වෙන්නේ මෙන්න මේ අංක 3. හරි? ඒ හින්දා අපි පිළිතුර විදිහට ගන්න ඕන අංක 3 තියෙන සටහන අංක 3 තියෙන්නේ B වල 3 only කියලා ඒකෙන්ද පිළිතුර වෙන්නේ B. හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. මේ අභ්‍යන්තර පාලන ප්‍රශ්න තියෙන්නේ ප්‍රධානම බාධාව මේක ඉංග්‍රීසි මීඩියම් වලින් තියෙන ඉඳා. ඊට මේ 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 ප්‍රශ්නෙත් බලලා අපි ආපහු අපේ ස්ටඩි පැක් එකට යන් which of the following internal control objective would this provide assurance මේ මේ සාහිතක වීමක් සපයන්නේ මෙන්න මේ හතරෙන් මොකද්ද කියලා අහනවා මේ අභ්‍යන්තර පාලන හතරෙන් සාහිතක වීමක් සපයන්නේ right cash receipt are not misappropriate all cash receipt that occurred are recorded Cash receipts are recorded at the correct account in the ledger. Cash receipts are posted to the correct receivable account and to the general ledger. Which of the following internal control objectives, which of the following internal control objectives would this provide assurance? Sahatika vimak sapayan ne mukaddi gilani. Cash receipts are not misappropriate. All cash receipts that occurred are recorded. සියලු මුදල් අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමක් නැත. සියලුම මුදල් ලැබීම් සටහන් කර ඇත. Cash receipts are recorded at the correct amount in the ledger. ඒතර cash receipt මුදල් ලැබීම් වල අගයන් නිවැරදි ledger ගිණුමේ සටහන් කර ඇත. Cash receipts are posted to the correct receivable account and to the general ledger. එතන මෙතනින් සහතික වීමක් සපයන්නේ මොකද්ද කියලා අහනවා අපි පිළිතුරට යන්. Answer එක A right which of the ඒ කියන්නේ one only කියන එක ඇයි ඒක කියන එකයි අපි තේරුම් ගන්න ඕන දැන් අපි ඒ කියන්නේ one only ඒ කියන්නේ මේ 2 3 4 වැරදි කියන එකනේ all cash receipts that occurred are recorded all cash receipts that recorded that occurred are recorded කියලා සියලුම මුදල් ලැබීම් නිවැරදිව ගිණුම් ගත කරලා තියෙනවා. සියලුම මුදල් රැබීම් ගිණුම් ගත කරලා නිවැරදිව ගිණුම් ගත කරලා තියෙනවා කියන එක කියන එක තේ සහතික වීමක් නෙමෙයිනේ. ඒක නිශ්චිතව කීමක්නේ. ඇබ්සලියුට් ඇසුරන්ස් එකක් කියලා අපි කියන්නේ නිශ්චිතව කීමක්.
නිශ්චිත කිවීමක් නෙමෙයි සහතික වීමදි වෙන්නේ. ඒක කෑෂ් රිසිප්ට් ආර් රෙකෝඩඩ් ඇට් ද කරෙක්ට් account. ඒක කෑෂ් රිසිප්ට් ආර් රෙකෝඩඩ් ඇට් ද කරෙක්ට් amount in the ledger කියන එකත් අපි හරියටම කියනවා. ඒක කෑෂ් රිසිප්ට් ආර් පෝස්ටඩ් ටු ද කරෙක්ට් account receivable account and to the ledger account. ඒකත් අපි හරියටම කියනවා. හැබැයි මෙතනදී cash receipts are not misappropriate. මුදල් අහිතා පරිහරණයක් දක්නට නොලැබේ. හින්දා සහතික වීමේ ස්වරූපයෙන් අපි ප්‍රකාශ කරන්නේ මෙන්න මේ එක විතරයි කියලා තමයි හඳුනගන්නේ. රයිට්. අපි දැන් අපි ආපහු අපේ ස්ටඩි පැක් එකට යන්. අපි දුර අපි හිටියේ පරිගණකගත පාලනයන් වල යෙදුම් පාලනයන් සම්බන්ධයෙන්. රයිට්. ඊළඟට අභ්‍යන්තර පාලන පද්ධති බිඳ වැටීම් ඊට පස්සේ ඒ වගේ තියෙන දුර්ලභතාවයන් ඒව මගහරව ගන්න කොහොමද කියලා ඔයාලගේ ස්ටඩි පැක් එකේ තියෙනවා ඒ ටික ඔයාලා කියව ගන්න කෙටියෙන් මොකද මම ඊළඟට මේ භාවිතා කරන්න ලැහත් වෙන්නේ අපේ ප්‍රධානම පාඩම් කොටස් ටික විගණනීය විගණන සාක්ෂි කියන කොටස ඊටා වැදගත් කොටසක් අපේ සිලබස් එකේ රයිට් එහෙනම් මම මේ අභ්‍යන්තර පාලනයන්ගේ තපල් දායිත්‍ය ඇගැයීම කියන පාඩම මෙතනින් අතර කරලා සාතික වීම කියන කොටසට මම දැන් එනවා සාතික වීමේ කොටස තමයි ඊළඟට පටන් ගන්න තියෙන්නේ මෙතන ඉඳන් ඔයාලට සාතික වීම මොකද්ද විගණනයක් කියන්නේ මොකද්ද විගණන සාක්ෂි කියන්නේ මොකද්ද විගණන වාර්තාව කියන්නේ මොකද්ද කියන කොටස් ටික අපි කතා කරන්න යන්නේ ඒතොර අභ්‍යන්තර පාලන සම්බන්ධයෙන් විශේෂ අවස්ථා ටික මම දැන් ඔයාලත් එක්ක කතා කරලා ඉවරයි දැන් ඔයාලගේ කාර්යය තියෙන්නේ පුතේ ඔයාලා ස්ටඩි පැක් එක හොඳට කියවන්න මම පැහැදිලි කිරීමුත් එක්ක ඔයාලා ස්ටඩි පැක් එක කියවුවම මේ අවබෝධය තවත් ඔයාලට වැඩි වෙන්න පුළුවන් අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සාතික වීමේ කාර්යයන් හැඳින්වීම කියන පාඩමට යන්න